சீமாவின் இஹா தேசபாலனே. ஐபவன் சுப சந்தியாவක්. தேசபாலனே சீமாவின் இஹா சாகச்சா கிரீமே சூதானமின் அதத் மியரம்பின்னே சலகுணு தேசபாலன சங்வாதே. சூதானமின் மாசமக மகே மித்ரன் தெதன அபி ஹந்துனா கனிமு. பிரதமின் ரங்கனத சில்வா ரங்கன சுப சந்தியாவක්. சுப சந்தியாவක් சுதேவ. இத் சமகின்ம மே ஹந்துனா கன்னே டிலான் மாயதுன்னே. டிலான் சுப சந்தியாவක්. சுப சந்தியாவක්. අප තිදෙනා සමගද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්ද? අප ආරාධනා කළා මැදිරියට හිටපු අමාත්‍ය SBA දිසානායක මහතාට. එමුතුමනි අයබෝවන් සුබ සන්ධ්‍යාවක්. සලකුණ ආරම්භයේ සිටම උත්සාහ කරා සලකුණට කැඳවා ගන්නට, කෙසේ වෙතත් නිසි මොහොතේ නිසි තැන කැඳවා ගන්නට හැකි වුණා කියන විශ්වාසය අපිට තිබෙනවා. බොහොම තීරණාත්මක දින කිහිපයක් එමුතුමනි ගෙවී යන්නේ ලාංකීය දේශපාලනයේ අපිට දැනෙන විදිහට. විවිධ සාකච්ඡා විවිධ තැන්වල ක්‍රියාත්මක වෙන අපිට ආරංචි අද සන්ධ්‍යාවේදී සාකච්ඡාවක් පැවතුණා කියලා. 16 දෙනා මොනවද කරන්න යන්නේ? අපි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දෙ දුන්නා. විශ්වාස භංග යෝජනාව අපි අපේ හර්ද සාක්ෂියට අනුව අපි ඒකේ තියෙන කාරණා අනුමත කරා. ඒක සකස් කිරීමේදීත් අපි යම් යම් දායකත්වයෙන් ලබා දුන්නා. ඒක ජයග්‍රහණය කිරීම සඳහා අපි උත්සාහයන් ගත්තා. ඊට පස්සේ අපි මේ ඒක ජය ගන්න බැරි බව දැන දැනත් අපි ඒකට පක්ෂව ඡන්දෙ දුන්නා. ඊට පස්සේ ඉතින් අපි ආණ්ඩුවෙන් අයින් වුණා. දැන් අපි විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි සියලු දෙනායක පුළුල් ජාතික පෙරමුණක් සඳහා වැඩ කරන්න පටන් ගත්තා. 16 දෙනා විපක්ෂයේ වාඩි වෙන්න තීරණය කරලා ඉවරද මේ වෙනකොට? ඔව්, අපි ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙනවා. පක්ෂ මධ්‍යම කාරක සභාවටත් අපි දැනුම් දීලා තියෙනවා. අපි 8 වෙනිදා ගිහිල්ලා විපක්ෂයේ ඉඳ ගන්න බලාපොරොත්තු. අපිට වාර්තා වුණ අද දවසේ සන්ධ්‍යාවේදී පැවතිච්ච සාකච්ඡාවට ඔබ 16 දෙනාගේ කීප දෙනායි සහභාගී වුණා. තව පිරිසක් කුරුණෑගලදී සාකච්ඡාවක් පැවැත්තුවා. ඒත් එක්කම මේ 16 දෙනාගේ නැති අයත් මේට සහභාගී වුණා කියන වාර්තා යම් යම් ආකාරයෙන් මාධ්‍යයට පැමිණුණා. ඒ සත්‍යක්ද? ඔව්, අපිට කොහොමටත් මේ අපේ මේ 41 කණ්ඩායමේ ඉතින් අපි බොහොම මේ ළඟින් දේශපාලන කරපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට ඒ අය අතර සාකච්ඡා සංවාද දිගටම තියෙනවා. ඒ වගේම මේ අපි අපෙන් දැන් කාලයක් තිස්සේ විපක්ෂයේ ඉන්න ඒ මන්ත්‍රීවරු අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂබල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එයා එක්කත් අපේ සම්බන්ධකම් තියෙනවා දිගට. මොකක් හරි දේශපාලන ප්‍රශ්නයක් මතුවෙච්චම අපි කතා කරනවා. නමුත් අර අද දවසේදී 16 දෙනා හමු වෙනවා කියන කාරණාව තමයි පැහැදිලිව වේලාසනින් සඳහන් කරලා තිබුණේ. එතකොට 16ට අමතරව කීප දෙනෙක් කැඳවීම අහම්බයක්ද? එහෙමත් නැත්නම් යම් කිසි තවත් දිශානතියක ආරම්භයක්ද? මං හිතන්නේ ඒක මේ තවත් දිශානතියක ආරම්භයක් නෙවෙයි. හැබැයි පවතින තත්ත්වයන් පිළිබඳව කරපු සාකච්ඡාවක් තමයි ඒක සිද්ධ වුණේ. මොකද අපි විපක්ෂයට ගියත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ අපේම කණ්ඩායමක් තවදුරටත් ආණ්ඩුවේ රැඳී ඉන්නවා නම් ඉතින් ඒ එක්කත් අපේ දිගටම සම්බන්ධතා තියාගන්න. ඔබතුමාට කියන්න පුළුවන්කම තියෙනවාද අද සාකච්ඡාවේදී සිදුවුණු කාරණා යම් ඔබට සීමාවක් ඇතුව හෝ කියන්න පුළුවන්කම තිබෙනවාද? නෑ, අද අපි හෙට අපේ පක්ෂයේ මේ මධ්‍යම කාරක සභාව තියෙනවා, පාර්ලිමේන්තු කණ්ඩායම තියෙනවා. ඒ වෙලාවට අපි පුංචි සූදානම් වීමක් තමයි උන්නේ එතන. හෙට ජනාධිපතිතුමා සමග මේ සියල්ලට කලින් ඔබ 16 දෙනා වෙනම සාකච්ඡාවක් පවත්වන්න නියමිතව තියෙනවාද? ඔව්. ඒ සාකච්ඡාවට සහ සූදානම් වීමක් මෙහිදී සිද්ධ වුණා කියන කාරණේ? ඒ සාකච්ඡාවටත් සූදානම් වුණා. මධ්‍යම කාරක සභාව පිළිබඳව කතා කරා, පාර්ලිමේන්තු කණ්ඩායම ගැන කතා කරා. 8 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ වෙනකොට අපි එතනදී අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරා.
කියන්නේ හෙට දවස රටේ තීරණාත්මක දේශපාලන තීන්දුව තීරණ ගන්න දවසක් බවට පත් වේවිද? එහෙම ලොකු තීරණාත්මක තීන්දුව තීරණ ගන්න නැහැ. මොකද අපි විපක්ෂයට ගිහිල්ලා ඉඳ ගන්නවා කියන තීන්දුවේ ඉන්නවා. ඒතර අපි විශ්වාස කරනවා මේ ඉතිරි කණ්ඩායමෙන් විශාල පිරිසක් අපෙත් එක්ක බොහොම ඉක්මනින් විපක්ෂයට එයි කියලා. ඒ වගේම අපි අවශ්‍යතාවය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට විපක්ෂයට යන්න. දැන් ඔබතුමාලට විපක්ෂේ වාඩි වෙන්න මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හම්බෙලා තියෙන්නේ. මධ්‍යම කාරක සභාවේ මේ පිළිබඳව අපි යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව යෝජනාව සාකච්ඡා කරා. නමුත් කිසි කෙනෙක්ගේ අපි විපක්ෂයට යෑම පිළිබඳ විරෝධයක් හෝ විරුද්ධව යෝජනාවක් ඇවිල්ලා නැහැ. අපි යෝජනා කරලා තියෙන්නේ පක්ෂයක් හැටියට සන්ධානයක් හැටියට අපි විපක්ෂය මේ ජාතික රජයෙන් ඉවත් වෙමු කියලා. දැන් අනුමැතියක් නැතිව කොහොමද විපක්ෂ වාඩි වෙන්නේ? විරෝධයක්වත් නැහැ. අපි මේ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ වගේ පොඩි කාරණා පිළිබඳව අපි ආණ්ඩුවෙන් අයින් වුණා. අපේ ඇමතිකම් වලින් අයින් වුණා. අපි ආණ්ඩුවේ අගමැතිවරයාට විරුද්ධව ඡන්දේ දුන්නා. අපි විපක්ෂය කියලා ඉඳ ගන්න. පක්ෂයක් හැටියට යන්න තියෙන තීන්දුවේ කොයි තැනකද දැන් මේ මොහොතේ ඉන්නේ? ඒ පිළිබඳව අද සාකච්ඡා කළාද? ඒක මධ්‍යම කාරක සභාව ගන්න ඕන තීන්දුවක්. පෙර සාකච්ඡාව අද කළාද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා? මේ පිළිබඳව අපි කලින් එක දවසක් කතා කරා. අද නෙවෙයි. හැබැයි අපි හෙට මධ්‍යම කාරක සභාවේදීත් මේ පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරනවා. දැන් ඔබ කිව්වා තීරණාත්මක කරුණු සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් තීරණයක් තියෙනවා. දැන් මේ එක පැත්තකින් කමිටුවක් පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානය තුළ මේ ජාතික ආණ්ඩුව ඉදිරියට යනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට තව පිරිසක් ඔබ විපක්ෂයට යන සූදානම් වෙනවා. ඒ විපක්ෂයට යන පිරිස වැඩි වෙයි කියලා ඔබතුමන්ලා බලාගෙන ඉන්නවා. එතකොට ජාතික ආණ්ඩුවක් පවත්වන්න යම් කණ්ඩායමක් ඉදීද ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වේවිද? ඒ තීරණාත්මක නොවේ. මේ කාරණේදීත් අපි බොහොම මේ නම්‍යශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න තමයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා. අගමැතිතුමාට ඕනනම් ජාතික රජයේ ඉස්සරහට ගෙනියන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුස්ලිම් කොංග්‍රස් එකෙන් තරම් කරපු එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ අලිසයිද් මවුලාන මන්ත්‍රීතුමා. එයාව සම්බන්ධ කරගත්තොත් ජාතික රජය ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඩග්ලස් දේවානන්ද එකතු කරගත්තත් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් TN එක එකතු කරගත්තත් ඒත් යන්න පුළුවන්. ඒ නිසා එහෙම යෑම පිළිබඳව අපිට ලොකු ගැටලුවක් නැහැ. ඒකේ අපේ මන්ත්‍රීවරු පිරිසක් මැති ඇමති කන්දරලා හිටියට ඒක පිළිබඳවත් අපි බොහොම නම්‍යශීලී විදියට හිතන්නේ. ඒත් මේ වෙලාවේ කමක් නැහැ කියලා. තීන්දුවක් ගන්න කමිටුවක් පත් කළා සරත් අමුණුගම ඇමතුමාගේ නායකත්වයෙන් යුක්තව. ඒ කමිටුවේ සංයුතිය පිළිබඳව, ඒ ඉන්න සමාජිකයන් පිළිබඳව බෞද්ධමාගේ ඍජු අහන්නේ හරි උත්තරයක් දෙන්න. ඔබතුමා සෑහීමකට පත් වෙනවද? නෑ, ඒක සෑහීමකට පත් වෙනවා. මොකද එහෙම සාකච්ඡාවක් අපිට අදාළ නැහැ කියලායි අපි හිතන්නේ. හැබැයි මම හිතන්නේ ආචාර්ය සරත් නෑ සෑහීමකට පත්වීම නෙවෙයි. ඔබ කියන්නේ අදාළ නැහැ කියලා. අදාළ නැහැ කියලා කියන්නේ අපි විපක්ෂයට යන්න ඇමතිකම් අතහැරලා යන්න තීන්දුව ගත්ත අය. ඉතින් හැබැයි මේ කමිටුව මට හිතෙන්නේ පොඩි උත්සාහයක් දරනවා. මේ අය අපි අපේ දාසිය දෙන අපව ආණ්ඩුව තුල තියාගන්න. විරාමයකට අවස්ථාව දෙන විරාමෙන් පසු මුණ ගැහෙනවා. මුණ ගැහලා තවත් සාකච්ඡා කරමු. සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලන සංවාදය සමග ඔබ යලිත් එකතු වෙන්නේ. අපිට සුළු තාක්ෂණික දෝෂයක් සිදු වුණා. කෙසේ වෙතත් අපි විරාමයට ගිහිල්ලා එය සකසා කර නැවත ඔබ මුණ ගැහෙන්නේ. අද දවසේදී හිටපු අමාත්‍ය ස්පී දිසානග මහතා සමගයි සංවාදයේ ක්‍රියාත්මක කරන්න. එමතුමින් සාකච්ඡා කරමින් සිටියේ 16 දෙනා ජීවත් වීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව තුළ මේට අනුමැතිය ලැබුණාද නැද්ද කියන මේ කාරණය සාකච්ඡා කරමින් සිටියා. ඒ වගේම එතනින් එහාට මොනවද සිද්ධ වෙන්නේ කියන කාරණය දැන් හෙට දවසේදී මධ්‍යම කාරක සභාව රැස් වෙන පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙන ජනාධිපතිවරයා මුණ ගැහෙනවා. මේ සියලු කාරණා වෙනවා. ඒ කිසියම් වූ තැනක කියවුනොත් 16 දෙනාට නෑ යන්න එපා නැවත පක්ෂය තුල ආණ්ඩුවේ රැඳී ඉන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? එමෙ ඉල්ලීමයි. හැබැයි මං හිතන්නේ මේ එක තීරණයක් හැටියට එන්නේ නෑ. මොකද ඊට එහාට ගිහිල්ලා තියෙනවා දැනට පක්ෂයත් ජනාධිපතිවරයාත් අපිත්.
ඒ 16 දෙනා අපි ඇහුවොත් එම විශ්වාස භංගයේදී පක්ෂව ඡන්දය දීම ඒ ප්‍රතිපත්ති ඒ ක්‍රියාත්මක වීම ඒ පැහැදිලි මොකද්ද කාරණේ කියන එක. එතනින් එහාට ගිය කාරණා තියෙනවා. ඇයි 16 දෙනා තීරණය කරේ විපක්ෂයට යන්න? මේ විපක්ෂ මේ අගකරු අගමැතිතුමාට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ අදහස මතුනේ ඉස්සල්ලාම එක්සත් ජාතික පක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිවරයෙක් හා නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා. ඊට පස්සේ අය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් හැටියට තනියම එහෙම ඇවිල්ලා ජනාධිපතිතුමා මුණ ගැහුණා. මුණ ගැහිලා මේ මෙහෙම යන්න බෑ කියන කාරණේ අගමැතිතුමත් එක්ක ඒ අය ඉදිරිපත් කරා. ඒ අය අපිවත් හම්බුණා. මගේ විශ්වාසය මේක මේ වර්ධින්න පුළුවන්. මගේ විශ්වාසය එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ජනාධිපතිතුමාට මේ ඇවිල්ලා අගමැතිතුමා එක්ක බැහැ කියලා කිව්වම තමයි එතුමා මේ අගමැතිතුමාට යෝජනා කරේ ඉවත් වෙන්න කියලා. අපි දන්නවා ඒක යෝජනාව අපිට අපේ තක්ෂේරු අනුව අපි මේක මේ මේ මේක ගැන හරියට අපිට උත්තරයක් ජනාධිපතිතුමා දීලා නැහැ. අපි දන්නවා 7-8 සැරයක් මේ මේක එතුමා හම්බුණා, එතුමාට කිව්වා, එතුමාගේ ප්‍රධානින් එක්ක කිව්වා, එතුමාගේ කරු ජයසූරිය අගමැතිතුමා ජනාධිපතිතුමා වුණා, එතුමාලගේ පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක මේ සාකච්ඡා වුණා. මෙහෙම අවස්ථා ගණනාවකදී එතුමාට ඉවත් වෙන්න කිව්වා. යතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකමතිකව තීන්දුවක් ගත්තා එතුමාට මේ ඉවත් වෙන්න කියලා. අගමැතිකමෙන් ඉවත් වෙන්න කියලා. ඒ අතර තමයි මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ කාරණේ ඒකාබද්ධ විපක්ෂ පැත්තෙන් ගේන්නේ. ඒක ඒ ඒ අවස්ථාවේ ඉඳලා අපේ ඇතැම් මැති අමතුරු මේකත් එක්ක මේ මූලික සාකච්ඡාවල හිටියා. හැබැයි මේක ඉස්සරහට ඇවිල්ලා මේක ගේන්න යන්න වෙනකොට ඒකට වැඩියෙන් මැදිහත්තුන්. මොකද මේක අරගෙන යන්න ඕන නිසා ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එකවර මේක ගෙන එන්න බැරි හින්දා ආණ්ඩුවේ ඌමනාව දෙකබද විපක්ෂයේ අවස්ථාවේ දීෂ්ඨ කරේ. මට ඒක ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මොකද ඇත්තටම එක්සත් ජාතික පක්ෂයටත් ඌමනාව තිබ්බා පිරිසකට, අපිටත් අපේ පක්ෂෙත් ඌමනාව තිබ්බා පිරිසකට, ඒකබද්ධ විපක්ෂයටත් මේ ඌමනාව තිබ්බා. ඒ නිසා මේක මේ සමහර විට ඒකාබද්ධ විපක්ෂයේ මේ යෝජනාව ගේන්න නැති වෙන වගේ වෙලාවක් ආවා. ඒ වෙලාවේ අපි කිව්වා අපි කියනවා එහෙමනම් කියලා. ඔබ ඔබ අපි මේ ඊටාම තීරණාත්මක කාරණාවක් අපි නතර වෙලා ඉන්නේ ඒකත් එක්ක ඔබතුමා hina වෙනවා. මං අහන්නද? දැන් අගමැතිතුමාට යෝජනා කළා කියලා කිව්වා ඉවත් වෙන්න. ජනාධිපතිතුමාත් යෝජනා කරා කියලා කිව්වා. එතකොට එහෙමනම් දැන් විශ්වාස භංගයේ ප්‍රයෝජනයකට ගන්න තිබුණා ඒ කාරණාව අවසානයේ දක්වා යන්න ඔබතුමාලා ප්‍රයෝජනයට ගත්තා. හැබැයි ඔබතුමාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අනිත් පාර්ශවයේ විශ්වාස භංගයට ආපු නැති පාර්ශවයේ කියන්නේ මේක ජනාධිපතිරත් වගේම ආණ්ඩුවටත් ආපු එකක්, ඒ නිසයි අපි ආවේ නැත්තේ කියලා විසංවාදයක් තියෙනවා. කවුද ඇත්ත කියලා? නෑ, ඔය කාරණා දෙකේම ඇත්තක් තියෙනවා. මොකද මේ 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට විශ්වාස භංගයක් ගේන්න විදිහක් නැහැ. අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කරන්නත් බෑ. ඇත්තටම මම හිතන්නේ මේ 19 වෙනි අනුක්‍රම සංශෝධනයේ තියෙන මේ දුර්වලතාවයක් ඒක. මොකද මම එක වෙලාවක නීතිපතිතුමා මේ ගැන කියන කාරණේ දැක්කා. 19 වෙනි ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එන්න කලින් ජනාධිපතිතුමාට ඕනෙලක අගමැතිතුමා ඉවත් කරන්න පුළුවන්. ඕන ඇමතිවරයෙක් ඉවත් කරන්න පුළුවන්. ඕනම ඇමතිවරයෙක්ගේ විෂය පද්ධති වෙනස් කරන්න පුළුවන්. හැබැයි 19 වෙනි ආනුක්‍රම ව්‍යවස්ථාව ආවට පස්සේ ජනාධිපතිවරයාට අගමැතිවරයා වෙනස් කිරීම පිළිබඳ කාරණය ආනුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි නැහැ. එහෙම තමයි නීතිපතිතුමා කිව්වේ. මේක අපැහැදිලි. ඒ නිසා එතුමා යෝජනා කරේ මේක මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා අහන්න කියලා.
ඒ අතර ඔය මේ ජේෂ්ඨ නීතිඥ කොටසක් වනේ නෑ අගමැති ජනාධිපතිවරයාට අගමැති ඉවත් කරන්න පුළුවන්කෝ තව කොටසක් කව බෑ කියලා. කැබිනට් මණ්ඩලය අහෝසි කිරීම හමුවේ අග්‍රාමාත්‍ය ධුරය කියන කාරණාව තව කොටසක් කිව්වා විශ්වාස බංගේ ජයග්‍රහණය කරත් අගමැතිතුමා ඉවත් කරන්න බෑ කියලා. එහෙමත් තර්ක කර ඒකටත් කරුණු තියෙනවා. ඇත්තටම මේ තියෙන අපැහැදිලිතාවේ මට පේන විදිහට මම නීතිඥෙක් නෙමෙයි මට පේන විදිහට ඒකටත් ඒ තර්කෙත් යම්කිසි පදනමක් තියෙනවා. ඒකෙන් මම දකින්නේ මේ 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන පැහැදිලි දුර්වලතාවයක් මෙතන තිබ්බේ. ඉතින් ඒක නිසා විශ්වාස බංගේ ගලපන්න සිද්ධ වුණා. එක තැනක යොදන්න සිද්ධ වුණා. ඇමතිවරයෙක් හැටියට ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව විශ්වාස වංගේ ගෙනෙමින් ඔහු අගමැති තනතුර දරන නිසා ඒ පිළිබඳවත් අපේ විශ්වාසය නැහැ. ඔහු නායකත්වය ගන්න ආණ්ඩුව ගැනත් විශ්වාසය නැහැ කියලා ඒක තාක්ෂණික වශයෙන් ඒක යොදවන්න සිද්ධ වුණා. ඒ නිසා ඇත්තටම මේක ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගයක් කියන එකෙත් ඇත්තක් තියෙනවා. මොකද එහෙම ගේන්නේ නැතුව අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න බැරිකමක් නීතියනුකූලව තිබ්බා. එමුතුමනි, දැන් එක්සත් ජාතික පක්ෂයෙන් මුල පුරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය දක්වපු ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරපු විශ්වාස භංගය ජයග්‍රහණය නොකළේ කොහොමද? ඇත්තටම මේ දැන් අන්තිම වෙනකොට ඕකේ මේ හුඟක් ගණන් ඉලක්කම් හදාගෙන මේක මේ කට්ටිය එකතු කරගෙන වැඩ කරපු ප්‍රධාන පුද්ගලයා මම. ඒ නිසා තමයි මම ඔබෙන් අහන්නේ. මට මේ අවශ්‍ය කට්ටිය හිටියා. අවශ්‍ය කට්ටිය හිටියා. හැබැයි මේ ඉතාම අවාසනාවන්ත විදිහට අපේ පක්ෂේ ඇතුලේ පිරිසක් සූදානම් වුණා. මේකට විශ්වාස භංගයට විරුද්ධ වෙන්නේ. ඒ විරුද්ධ වීමේ කාරණයක් එකම කුඩා කුඩා පක්ෂවලින් අපිත් එක්ක එකතු වෙලා හිටපුවා පස්සට ගියා. ඒ පිරිස කී දෙනෙක්ද? රංගන මට මොකද? 8 දෙනෙක්. 8 දෙනෙක්. මං හිතන විදිහට 8 දෙනෙක්. කාගේ අනුදැනුම මත මේ පිරිස ක්‍රියාත්මක වුණේ? එහෙම කියන්න බෑ. ඒ අයම ඒ තීන්දුව ගත්ත කියලායි මම හිතන්නේ. සමහර අය ඇත්තටම මේ තවදුරටත් අපි ආණ්ඩුවේ ඉන්න ඕන කියලා හිතපු අය. මේ වෙලාවේ ආණ්ඩුව පෙරළන වෙලාවක් නෙවෙයි කියලා හිතපු අය. සමහර අය මේ එක්සත් ජාතික පක්ෂයට මේ යන්න ගිවිස ගත්ත අය. ඒ අය ඔබත් සමගේ මූලික සාකච්ඡාවල හිටියද? ඔව්. ඒ අය නිහඬව හිටියා. ඔවුන් සටන පාවා දුන්නද? ඒ අය මේ විශ්වාස භංගයට පක්ෂ නොවීම හරහා මතුවෙච්ච කාරණය උඩ මේ අපිට සිද්ධ වුණා. ඒ අපි එකතු කරගත්ත අයට කියන්න මම අහ ප්‍රශ්නට ඍජු උත්තරයක් දෙන්න. ඔවුන් සටන පාවා දුන්නද? ඔවුන් මේ සටනට එරෙහි වුණා. ඉතින් පාවා දීමක් එරෙහි වීමේ අයිතිය අපිට එයාගෙන් උදුර ගන්න බෑ. හැබැයි අය එරෙහි වුණා. අපි බලමු ඔවුන් මොකද්ද කියන්නේ කියලා. විශ්වාස මංගේ දිනන්න බැරි බව පෙනුණා. ඒක මෙහෙවපු කට්ටියම අපිට ඇවිල්ලා කිව්වා දිනන්න බෑ, නම්බර්ස් නෑ, කට්ටිය නෑ. අවසාන දවසෙත් කිව්වා, අපේ ගෙදරදිත් කිව්වා. පක්ෂව දුන්නෙත් නෑ, අපි විරුද්ධව දුන්නෙත් නෑ, අපි හිටියා. දැන් ඉතින් කට්ටියක් ඉවත් වෙලා තියෙනවා. අපි මිත්‍රයෝ තමයි. ඒ ගිහිල්ලා දැන් ඉතින් ගොඩාක් දේවල් කියනවා. මට ඒක අතකින් හිතෙන දෙයක් තමයි අපි මිනිස්සුත් එක්කද හිටියේ කියලා සමහර දෙතුන් දෙනෙක්ගේ කතා අහනකොට අපි මෙච්චර දවස් කාලා බීලා එකට හිඳපු කට්ටිය. ඉතින් දැන් කියනවා හිතේ අමාරුවටත් කියන කට්ටිය ඉන්න බව දන්න. වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න විතරක් නේ වෙන වෙන පක්ෂවලට. අපි වහන් මඩු ගහන නැදනෝ අපි UNP යනවා කියලා අපි නම් UNP යන්නේ. ඔය ගොඩක් කට්ටිය UNP ඉඳලා ඇවිල්ලා ආයේ ගිහිල්ලා ආයේ ඇවිල්ලා දැන් හෙට අනිද්දා නවතින්නේ තව පක්ෂික කීප දෙනෙක්. කනගාටු වෙනවා සමහර කතා සමහර ප්‍රවෘත්ති දැක්කම. මේක ඇත්ත කතන්දරේ මමත් කියන්න දන්නෝ. දැන් ඉතින් අය මන්ත්‍රීවරු වුණා. අපි හැබැයි රජය ඉස්සරහට යනවා. ජනාධිපතිතුමා අපිට පැහැදිලිව කිව්වා මම ආණ්ඩුව කරන්න ඕනේ. මට අවුරුදු 5කට බලය ලැබිලා තියෙනවා. අපිට ජනාධිපතිතුමා කිව්වේ ආණ්ඩුවේ ඉන්න කියලා. ඒ වගකීමට මට උදව් කරන්න කියලා ජනාධිපතිතුමා අපිට කිව්වා. නැත්තම් මේ තනතුරු දාලා යන්න අපිට ප්‍රශ්නෙකුත් නැහැ. ඕනෙ වෙලාවක අපිට යන්න පුළුවන්. මොකද අපි ඡන්දෙන් දිනපු කට්ටිය. එතුමා කියන්නේ එතුමගේ ගෙදර සාකච්ඡාවේදීත් කිව්වා කියලා අපිට දිනන්න බෑ, දැන් අපිට සංඛ්‍යාව නැහැ කියලා කාරණේ. මම තමයි කිව්වේ. මම එදා කලින් දවසේ රෑ
අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ මම ජනාධිපතිතුමාට කිව්වා මෙතන එකම ඒකමතික තීන්දුවක් ගන්න බැරි නම් දැන් මේ මම එනකම් බලාගෙන ඉන්නවා දැන් තුනක මේ මේ අපිට එකතු වෙන අනිත් පක්ෂවල අය මම මෙයාට ගිහිල්ලා කියන්න වෙනවා ජන මේ මට මේ වහාම ගිහිල්ලා තමුන්ගේ පක්ෂවල ස්ථාවරයත් එක්ක හිටගෙන තමුන් දේශපාලන වශයෙන් ආරක්ෂා වෙන්න මේ වෙලාවේ අපි මේක අතහරිනවා කියලා එහෙම කරලා මම හැබැයි උදේ උත්සාහයක් ගත්තා මේ මේ විශ්වාස භංගයේ ඉදිරිපත් නොකර මේක මේ ලැප්සෙන්න හරි එහෙම කරලා ඊට පසු අවස්ථාවක ගන්න ඒකට හැබැයි එකඟ කරගන්න බැරි වුණා කට්ටිය. එතකොට මම ඇවිල්ලා මේ ජනාධිපතිතුමාටත් අපේ මහින්ද අමරවීර ඇමතිතුමාට මේ සේරටම කිව්වා දිනන්න බෑ. මේක දිනන්න බෑ. හැබැයි අපි මේකට පක්ෂව ඡන්ද දෙනවා කියලා. ඔබතුමා කිව්වේ වැලකී ඉන්න කියලා නේද? මම වැලකී ඉන්නම කියලා කිව්වේ නෑ. හැබැයි මේ මේ අපේ മന്ത്രി කණ්ඩායම රැස් වුණා ඒ වෙලාවේ මෙතුමාගේ ගෙදරම. ඒ වෙලාවේ හැබැයි ඒක ඒක බොහොම මේ මේ සැලසුම් සහගත රැස්වීමක් නෙවෙයි. මේ එක පිරිසක් විශේෂයෙන් මේ පිළිබඳව මේ 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 විශ්වාස භංගයේදී විශ්වාස භංගයට එච්චර පක්ෂපාතී නොවිච්ච മന്ത്രി කණ්ඩායම ජනාධිපතිතුමා උදේ කැඳවලා තිබ්බා. එයා ජනාධිපතිතුමා උදේ හම්බුනේ. ජනාධිපතිතුමා වෙලාවක් ඉල්ලන් ගිහිල්ලා තිබ්බා. ඒ අය ජනාධිපතිතුමාට කිව්වා මේ විශ්වාස භංගයට මේ මේ අපි මේ මේ මේක මේක මේ මේ සහභාගි නොවී ඉන්නම් කියලා. ඒ වෙලාවේ මමත් මටත් ඒ අදහස කිව්වා. මම ඒකට එකඟ වුණා. මොකද මම දන්නවා එහෙම නැත්තම් එතන 4-5 දෙනෙක් විශ්වාස භංගයට විරුද්ධව අගමැතිතුමාට පක්ෂව ඡන්දය දෙනවා. ඒක මං හිතුවා අපේ පක්ෂයට හොඳ නැහැ කියලා. එහෙනම් මමත් ඒකට එකඟ වුණා. හැබැයි අපි කණ්ඩායම ඊට පස්සේ මහින්ද අමරවීර ඇමතිතුමාගේ ගෙදරට ගියාට පස්සේ ඒ වෙලාවේ නිමල්සිරි පාලසිරිලා ජෝන් සේනාරත් ඇමතිතුමා එහෙම හිටියා. නිමල්සිරි පාල ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීම තිබ්බේ. ඒ වෙලාවේ අපි මේකට පක්ෂව ඡන්දය දෙනවා කියලා තීන්දුවක් ගත්තා. ඒ වෙලාවේ නිවල් ඇමතිතුමා කිව්වා හැබැයි මම නම් එන්නේ නැහැ කියලා එතුමාට වෙන ප්‍රශ්න තිබ්බා. ඒ නිසා එතුමා කිව්වා නමුත් එතුමා එහෙම තීන්දුවක් එතන ගත්තා. හැබැයි ඒ තීන්දුවත් මම කියන්නේ නැහැ. මොකද එතන ඒ තිබ්බ උණුසුම්කාරී වාතාවරණය යටතේ වෙනත් අදහස් තිබ්බා. ඒ වෙලාවේ නිහඬව හිටියා. ඒ නිසා මේ 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 අවසානයේ කොහොම හරි අපි 16 දෙනෙක් ඡන්දෙ දුන්නා. ඒක හැබැයි ජනාධිපතිතුමාට දැනුම් දීලා පක්ෂයේ අනිත් අය එක්ක කතා කරලා කරපු එකක්. ඒ වගේම අනිත් අය ඡන්දයෙන් වැළකී සිටියා. ඉතින් ඒකටත් අපි එකඟ වුණා. ඒ නිසා අපි සතුටු වෙනවා. මොකද ඒ විශ්වාස භංගයට සම්බන්ධ වෙච්ච අය හැටියට අපේ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ විශ්වාස භංගයට එරෙහිව අගමැතිතුමාට පක්ෂව කවුරුවත් ඡන්දෙ දුන්නේ නැහැ. හැබැයි කොහොමවත් නොපැමිණීම අග්‍රාමාත්‍යලට පක්ෂ වීමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? දෙපැත්ත ඒ කියන්නේ අනිත් පැත්තට කියන්න පුළුවන් නොපැමිණීම අගමැතිතුමාට විරුද්ධ වීමක් කියලා. නොපැමිණි පිරිස පක්ෂ මූලස්ථානයේදී මෙන්න මෙහෙම කිව්වා. අපි බලමු. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා විශ්වාස භංග යෝජනාව දින්නත් පෙරදුනත් රටේ ප්‍රධානී හැටියට පස්වෙන්ද වෙනකොට මම ආණ්ඩුව ගෙනියන්න ඕනේ. මාව ගාව ගන්නත් එපා මේකට. ඔබතුමාලා ගන්න තීරණයක් ගන්න. මේ විශ්වාස භංග යෝජනාව මම දැක්කේ ජනාධිපතිතුමාව කොන් කිරීමට ගෙනාපු වෑයම. මේ විශ්වාස භංගය ලොකු අඩුවක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වුණා නම් ඊළඟට කවුද අග්‍රාමාත්‍ය වෙන්නේ? කොතනකවත් කියවුනේ නැහැ. ක්ෂජාතී පක්ෂයෙන් එක නම් වෙලා තිබුණෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් වුණා නම් ඔහුට කොහොමද පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්නේ කියන එක කොහොමද පැහැදිලි වෙලා තිබුණේ නැහැ. තිලංග සුමතිපාල මහත්තයත් එස්.පී. දිසානායක මහත්තයා මොකද ඇවිල්ලා කිව්වේ? අපි abstain වෙමු. අපිට දැන් figures නැහැ. ජනාධිපතිතුමා ඉස්සරහා ඒක කියලා. ඊට පස්සේ මහින්ද අමරවීර මහත්තයා ගෙදරට ඇවිල්ලා ඒත් ඒ දෙයම කියලා එතුමලා ගිහිල්ලා ඡන්ද පාවිච්චි කරා. මෙතනම පුවත්පත් සාකච්ඡාවක් කියලා. එස්.පී. දිසානායක අමාත්‍යවරයා තිලංග සුමතිපාල මහත්තයතුමා සුසිරිතම ජයන්ත. අදතන ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් කළා. ඔක්කොම එක තිරණය කර කැබිනට් එකෙන් පස්සේ අග්‍රාමාත්‍යතුමාට ඉල්ලා අස්වෙන්න කියලා යෝජනා කරන්න. ඒක හරියට බරලගේ කරේ මීයෝ ගෙජ්ජෙල්ලන්න ගියා වගේ වැඩක් වුණා. සමහරු වාඩි විත්තන වාඩි වෙලා හිටිය, සමහරු කතා කරපු අය එක එක තැන්වලට එහෙට මෙහෙට දිව්වා. අග්‍රාමාත්‍යතුමා එතුමා කිව්වා ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. එතකොට අපේ මේ ව්‍යායාමය එතනින් ඉවරයි.
එතුමන්ලා මේ ව්‍යායාමයේ දකින්නේ ජනාධිපතිවරයා කොන් කිරීමේ වෑයමක් හැටියට. ඒ කියන්නේ ජනාධිපතිවරයා කොන් කිරීමේ වෑයමේ ප්‍රමුඛයක් හැටියට ඔබ ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ ජනාධිපතිතුමා එහෙම මොහොතකටවත් හිතනවා කියලා. මම හිතන්නේ මේ පක්ෂයේ අපේ අනිත් මන්ත්‍රීවරුත් එහෙම හිතනවා කියලා. ඇයි එතුමන්ලට හිතුනේ? අපේ පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුට ඕන කම තිබ්බත් තදින් මේ 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 මේකට මේ 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 වෙලාවේ අගමැතිතුමා එක්ක හිත ගන්න. ඉතින් එයා මේක විවිධ විදිහට දැක්කා. මම මේ මේ එතන කිව්ව කාරණා ඇතුලේ මේ මේ එකම එක කාරණයක් විතරක් සංශෝධනය කරන්න මම කැමති. අර මහින්ද අමරවිර මැතිතුමාගේ ගෙදරදී තීන්දු කරේ, මම ඒකත් කිව්වේ ඒක බොහොම ක්‍රමවත් රැස්වීමක් නෙවෙයි කියලා, තීන්දු කරේ ගිහිල පක්ෂව ඡන්දෙ දෙන්න තමයි. ඒ වෙලාවේ දැන් දුමින්ද දිසානායක ඇමතිතුමා හැමත් හිටියා. හැබැයි එයා නිහඬව හිටියා. එතන තිබ්බ ආවේගශීලී තත්ත්වය තුළ එයා නිහඬව හිටපු එක ගැන මම සතුටු වෙනවා ඇත්තටම. එයා හැබැයි නිහඬව හිටියා. එයා මුකුත් කිව්වේ නැහැ. ඒ කියන්නේ ඒ අය වෙන අදහසක් ප්‍රකාශ කරන්න මීට එහා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේ උද්වේග කර තැනක් අවස්ථාවක් තිබ්බ නිසා කවුරුත් නැහැ නේ අපි ඡන්දෙ දෙනවා කියලා. එතන බහුතරයක් හිටියේ මේකට ඡන්දෙ දෙන්න ඕන කියන අය. එයා නැගිටලා ගියා. මේ මේ නිමල් සිරිපාල ඇමතිතුමා මේකට එන්නේ නැති එකත් ඒ අය බොහොම කැමැත්තෙන් අනුමත කරා. ඉතින් එතන විතරයි පුංචි මේ වෙනසක් තියෙන්නේ. හැබැයි ඒ අන්සිතුමාලට මේක ජනාධිපතිතුමා මේ 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 තනි කරලා කොන් කරලා කොටු කිරීමක් කියන එක ගැන හිතන්න අයිතියක් තියෙනවා. ඒක ගැන මට තර්කයක් නැහැ. හැබැයි එහෙම නෙවෙයි. ඇත්තටම මේ අපි මේක ගෙනාවේ ජනාධිපතිතුමා ලොකු උත්සාහයක්. ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ආපු බලපෑම මතද එතුමා ලොකු උත්සාහයක් ගත්තා. අවංකවම මේ අගමැතිතුමාව බොහොම මිත්‍රශීලී විදිහට පැත්තකට කරලා මේ වෙන අගමැති කෙනෙක් පත් කරගෙන මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න. එතුමලා කිව්වත් තව කාරණයක් තියෙනවා. ඒක ඇත්ත. ඇත්තටම මේ මේ මේකෙදි විකල්පේ කවුද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. මම හිතන්නේ රංජිත් සේවලා අපිට අමාත්‍යවරයා සමාන කරලා ඊළඟ ඒක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මම නම් කීපයක් ඉදිරිපත් කරා. කරු ජයසූරියම ඉදිරිපත් කරා. මේ මේ නවීන් දිසානායක ඇමතිතුමාගේ නමත් සමහර අය ඉදිරිපත් කරා. නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයාගේ නම අපි කිව්වේ දැන් ඔබතුමාලාට කවුරුවත් ගේන්න බැරි නම් අපි නිමල්ව ගේනවා කියලා. හැබැයි නිමල් අපට ගේනකොට අපි කතා කරා ඒක අබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපට සහයෝගය දෙනවද කියලා. ඒකට කිව්වා අපි දෙනවා කියලා. අපි එයාගේ සහයෝගය දෙනවයි කිව්ව කාරණේ උඩ අපි නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා එහෙමනම් කාටවත් බැරනම් අපි නිමල් සිරිපාල ඇමතිතුමා අගමැති අපි මේ 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 හැටියට පත් කරගන්නවා. මේ එතකොට ඔබ ඔය කියන කාරණා මේ මේ කණ්ඩායම දැනගෙන හිටියේ නැද්ද? ඔබතුමන්ලා පමණද ඔය කාරණා දැනගෙන හිටියේ කියලා ඊළඟ පියවර පිළිබඳව? නෑ නෑ ඒ ඒ මම හිතන්නේ මේ අය අපි දන්න තරම් දන්නවා කියලා. මොකද මේකේ මේකේ නමුත් මම හිතන්නේ මේ ඇතැම් අය හුඟක් තොරතුරු දන්නවා. නමුත් ඇමතිතුමනි කණ්ඩායමක් හැටියට යනවා නම් කණ්ඩායමක් හැටියට ඡන්දය පාවිච්චි කරනවා නම් ඊළඟ පියවර කුමක්ද කියන එක උන් දැනගෙන සිටිය යුතුයි. නැ මෙතන මේ මේ මේක ආණ්ඩුවක් පෙරලන රස්සාවක් නේ. දැන් එකට රැස් වෙලා එක තීරණයක් ගන්න බැරි නම් කොහොමද පක්ෂයක් දුවන්නේ? නැ ඒක බොහොම අවසාන මොහොතේ තමයි සිදුවිය යුත්තේ. දැන් මම ආණ්ඩුවක් පෙරලපු අත්දැකීමක් තියෙනවා. දැන් මම චන්ද්‍රිකා මැතිණියක් ඉන්නලා මම එළියට එලා පෙරලුවා. චන්ද්‍රිකා මැතිණිය අන්තිම මොහොත වෙනකම් මගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඩලස් අලහප්පෙරු මගේ හිටපු හොඳම දේශපාලන සගයා සීබි රත්නායක. දැන් මේ දෙන්නම ඇවිල්ලා මට කියනවා ඇමතිතුමා මේක කරන්න එපා. ඔබතුමාට ඉන්නේ හතර දෙනයි. මේ වැඩේ කරන්න එපා. මේකෙන් ඔබතුමා වැටෙනවා. ඉතින් මං එයාට නෑ හරි ඔයා ඔයා ඔයලා නිහන් ඔයලා ඉන්න විදිහට ඉන්නකෝ. ඔයලා ඉන්න විදිහට ඉන්න ඔය කටේ එන්න එපා මේ වැඩේට. මම මේක කරනවා කියලා මම ඉතින් ඒ හැබැයි මම එළියට යනකොට 12 දෙනෙක් එක්ක එළියට ගිහලා එළම ආණ්ඩුව පෙරළුවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවකදී දැඩි මේ 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 ආරක්ෂාකාරී පියවරයන් ගන්න වෙනවා. ඒ නිසා අපි සමහර ඒවා සමහර අයට කිව්වේම නැහැ. එදා SP කරපු වැඩ දැන් SPට කරන්න බෑ කියලා දැන්වත් තේරුණාද? නෑ නෑ මේක මේ 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 මෙතෙන්දී අපිට මේ මේ
එකක් අපේ පක්ෂයේ ලොකු බෙදීමකට යනකොට අපි එකක් කැමති වුණේ නැහැ. අදත් අපි උත්සාහ කරන්නේ මේ 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 පක්ෂයේ එකට තියාගන්න. එකට තියන අදත් අපි උත්සාහ කරන්නේ මේ අපේ 41 දෙනා නෙවෙයි අර ඉන්න 51 දෙනාත් එකට 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 තියාගන්න. හැබැයි එහෙම නැතුව ඉදිරි දේශපාලන ගමනක් යන්න බෑ. ඇත්තටම මේ ගත වෙච්ච අවුරුදු 3 මේ 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 يعني මිනිසුන්ගේ මිනිසු සතුටින් නෑ. ඔබතුමාලගේ ඇහුවොත් ඔබතුමාලත් සතුටින් නෑ. අමුතුමනි අපි අපි මං හිතන්නේ සියලු පන්තියින් සතුටින් නෑ. ව්‍යාපාරික පන්තිය මධ්‍යම මට්ටමේ ව්‍යාපාරික පන්තිය පුංචි කාර්මිකයා ගොවියා කම්කරුවා රාජ්‍ය සේවකයා පෞද්ගලික සේවකයා සහනාධාරලාභියා මේ කිසි කෙනෙක් සතුටින් නෑ කියලා මං හිතන්නේ. හැබැයි අපේ මේ රජයේ මහ විශාල මේ 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 සහනාධාර මල්ලක් දීපු ගෑස් මිල, තෙල් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල මේවා කවදාවත් නැති විදිහට අඩු කරා. ඊළඟ රුපියල් 10000ක් කියන්නේ ආණ්ඩු 3ක් දෙන පඩි වැඩිම. එකවරම දුන්නා. සහනාධාර 100-200කින් වැඩි කරා. 100-300 කරා. සමෘද්ධි සහනාධාරයේ බිලියන 12 බිලියන 42 දක්වා වැඩි වුණා. හැබැයි හැබැයි කිසි දෙයකින් මේ මිනිස්සු සතුටින් නැති බව පේනවා. අමුතුමනේ, ඒ ගැන වැඩිපුර කතා කරන්න සූදානම් වෙනවා. දැන් මේ තව ඉස්සරහට. හැබැයි ඔබතුමා සඳහන් කරා, ඔබතුමා මීට කලින් මේ වෙනස කරා බොහොම සූක්ෂමව කරා කියලා. හැබැයි ඔබතුමා එතනදිත් ලනුවක් කෑවා කියලා නවින් දිසානායක මහත්වරයා කියනවා. අපි බලමු. පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා අධිපති පක්ෂයේ බහුතරයක් විපක්ෂයේ අසුන් ගන්න බවට මේ විරට උන් සඳහන් කළා කියලා. මේ අවස්ථාවක රජය අස්ථාවර වෙනවා නේද? මොකක්ද වෙන්නේ? ගන්න පියවර මොකක්ද? මම දැනගත්තා තිලංග සුමතිපාල මහත්මයා මේකට සම්බන්ධ වුණාම ගොඩක් කට්ටිය අමාරුවේ වැටෙනවා. 2001 ඔය වැඩේ කරා. SP මහත්මයා අරගෙන SP මහත්මයා හරහා විශාල කුමන්ත්‍රණයක් කරලා චන්ද්‍රිකා ආණ්ඩුව කැඩුවා. SP මහත්මයා අනිවාර්යයෙන්ම ඕකට ලක්ුණේ නැත්තම් බාග වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙක් වුණත් වෙන්න තිබ්බා. ඒක එතුමට අහිමි කරා. පව් මම දුක් වෙනවා. මේ පාරත් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ওই 16 දෙනාට ඇත්ත වශයෙන්ම තිලංග සුමතිපාල ලනු දුන්නා. ඒගොල්ලන්ට කිව්වා මෙහෙම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා කිව්වා. අන්තිමට පුස්සක් වුණා. ඉතින් දැන් මං හිතන්නේ මේ 16 දෙනා තීරණය කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවද නැත්නම් පොහොට්ටුවට යනවද කියලා. මට ආරංචි හැටියට 80%ක්ම පොහොට්ටුවට යන්න ලෑස්ති වෙලා තමයි මේ තීරණය ගත්තේ. ජනාධිපති වෙන්න ගිය ගමනක්ද නැවතිලා තියෙන්නේ? මට ඒ බොහොම ආදරෙන් තමයි නවිනෝක කියන්නේ. අහිතකින් නෙවෙයි. එහෙම කියන්නේ එදා ආණ්ඩුවේ හිටපු ශක්තිමත් ඇමතිවරයා මම. වෙන කවුරුවත් නෙවෙයි. එදා චන්ද්‍රගමන්තිතින් ආණ්ඩුවේ මම සමෘද්ධි, ග්‍රාම සංවර්ධන, ක්‍රීඩා, යෞවන කටයුතු ඇමතිවරයා, නියෝජ්‍ය මුදල් ඇමතිවරයා, පක්ෂ මහලේ කම්මරය. මේ සේරම දාලා තමයි ගියේ. හැබැයි එහෙම යන්න විශාල හේතුවක් තිබ්බා. මේ අද වගේම. අද වගේම එදා ලෝකයේ ආර්ථික අර්බුදයක් තිබ්බේ නැහැ. මූල්‍ය අවපාතයක් තිබ්බේ නැහැ. ලෝකේ කිසිම තැනක එහෙම නැති වෙලාවක ශ්‍රී ලංකාවේ විශේෂ නියගයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. මහා ගං වතුරක් ඇවිල්ලා හානිය ඇවිල්ලා තිබ්බේ නැහැ. නමුත් ලංකාවේ ආර්ථිකය 1.4ක් ආපස්සට ගියා. පළවෙනි වතාවට මම ප්‍රාර්ථනා කරනවා අය ලංකාවේ කවදාවත් එහෙම වසරක් නොවේවා කියලා. ඒ වෙලාවේ තමයි මම එළියට ගියේ. ඉතින් ඒ වෙලාවේ මට මේ මහලේ කම්කම, මේ ඇමතිකම්, නියෝජ්‍ය මුදල් ඇමතිකම, මේ මොකක්වත් ගැන මං හිතුවේ නැහැ. එතුමා මට ඔය ආදරෙන් කියන්නේ එදා ඒ ආණ්ඩුවේ හිටපු වැඩිම අමාත්‍යංශ ගණන් තිබ්බ මිනිස්සයා මං, පක්ෂේ මහලේක. ඒක නිසා තමයි එතුමා එහෙම කියන්නේ. ඒ කියන්නේ ඔබ අනුමත කරනවා ඔබ ලණුවක් කෑවා කියන එක? නෑ නෑ නෑ, ලණුවක් කෑවේ නෑ. බොහොම හෘද සාක්ෂියට එකඟව තමයි එළියට ගියේ. මොකද ඒ වෙලාවේ කිසිම හේතුවක් නැහැ. කිසිම හේතුවක් නැහැ මේ 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 අපේ රට රිනවෙන්න. මම එකම එකයි මේ ඉල්ලුවේ මුදල් ඇමතිකම ඕන කෙනෙකුට දීලා අයින් වෙන්න කියලා. මුදල් ඇමතිකම අතාරින්න කියලායි කිව්වේ. මම දැක්කේ ඒ එතන තමයි දුර්වලතම තිබ්බේ. ඉතින් මගෙත් එක්ක මහාචාර්ය ජීඑල් පිරිස්මත්තුමා එළියට ආවා. මමත් එක්ක මහින්ද ජේසේකර මහත්තුමා එළියට ආවා. ඉතින් කට්ටිය ආවා 12 දෙනෙක් ආවා. හොඳයි, අපිට විරාමයකට අවස්ථාව දෙන්න. විරාමයෙන් පසු මුණගැහෙලා තවත් සාකච්ඡා සංකුණ සීමාවෙන් එහා දේශපාලන සලකුණ දේශපාලන සංවාදය අප අද ක්‍රියාත්මක කරන්නේ හිටපු අමාත්‍ය SP දිසානායක මහතා සමග ඇමතිතුමනි චන්ද්‍රිකා මෙතිනිය. ඔබ අපි කලින් කතා බහ කරා චන්ද්‍රිකා මෙතිනිය පිළිබඳ. චන්ද්‍රිකා මෙතිනිය ඔබතුමන්ලාගේ මේ කණ්ඩායමේ ගමන පිළිබඳව යම් ප්‍රකාශයක් කරා. අපි ඇයිගේ ප්‍රකාශය බලමු. සංකුණ
කිසි ප්‍රශ්නයක් නැහැ. 16 දෙනා හැමදාම මහින්දත් එක්ක ජනතාව අපිට ඡන්දෙ දුන්නේ යහපාලන ආණ්ඩුවක් සඳහා. රාජපක්ෂගේ ජරා ක්‍රමය අපිට එපා ඒක පරද්දන්න කියලා. එතකොට ඒ ක්‍රමයත් එක්ක යමු යමු කිව්ව 16 දෙනෙක් නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ එක්ක මේ ආණ්ඩුව කරන්න බොහොම අමාරු වෙලා තිබුණේ. ඒක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයේ එක අංගයක් විතරයි. පක්ෂව ඡන්දෙ දීමේ. රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය අවුරුදු 3කුත් මාස 3ක් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ක්‍රියාත්මක වුණා. ආණ්ඩුව දෙකට කඩන්ඩ ජනාධිපති අගමැතිවෝ එකිනෙකාට විරසක කරන්ඩ ඒවා ක්‍රියාත්මක කෙරුවේ 16 දෙනාගෙන් කොටසක්. රාජපක්ෂලාගේ ඒජන්තවරු. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ වැඩේ සාර්ථක වෙන්නේ නැතිකොට ඒගොල්ලෝ එහෙම තීන්දුවක් ගන්න ඇති කියලා මම හිතනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සංධාන මහලේකම් IUP කියලා. ඒ මොකටද? ඇයි ඒගොල්ලෝ අයින් වෙන්නේ? ශ්‍රී ලංකාවේ ඒක ඔප්පු කරන්න බෑ. ඔබේ හිටපු ආදරණීය නායිකාව එතුමිය ඔබට කියන්නේ රාජපක්ෂවරුන්ගේ පිරිසක් ඔබතුමන්ලා කියලා. රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් තමයි මේ ක්‍රියාත්මක කරන්න කියලා. මම හිතන්නේ විශ්වාස භංග මේ රාජපක්ෂවරුන්ට එකබද්ධ විපක්ෂයට අපි මෙහෙම 16 දෙනෙක් ආණ්ඩුවෙන් එළියට බහැලා විපක්ෂය ගිහලා ඉඳ ගන්නකොට ඒක එලට ශක්තියක්. අපි එක පක්ෂයේ අය. ඉතින් ඒ නිසා එයාගේ සතුටක් ඇති. ඒ වගේම අපේ එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් මේ අපේ ළඟ ඉන්න ගමන් සාමාන්‍ය මේ තම කිට්ටුවෙන් ඇසුරු කරපු අය රාජපක්ෂවරුන්ට ඇසුරු කරපු අය එහෙම අය ඉන්න පුළුවන්. ඉතින් මේ නමුත් එකම කාරණේ දැන් අපි එතුමිය කිව්ව එක හරි. අපි මෙතන ඉන්න කිසි කෙනෙක් මං හිතන්නේ ජනවාරි 8 වෙනිදා ඒ මහා පෙරලියට සම්බන්ධ වෙච්ච අය නෙවෙයි. ඒ අපි සියලු දෙනාම හිතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක. අපි එතුමා එක්ක තදින් වැඩ කරපු අය. හැබැයි අපි පක්ෂ වලින් එහාට මෙහාට ගියේ නැහැ. අපි පක්ෂේ හිටියා. හැබැයි අපි නොහිතපු වෙලාවක පක්ෂය වර්තමාන ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමා දුන්නා. අපි නොහිතපු වෙලාවක දුන්නා. දීපුවාම එතුමා පක්ෂයේ බාරගත්තම එතුමා. එතකොට අපි එහෙමම පක්ෂේ හිටියා. ඊපස්සේ පක්ෂේ තීන්දුවක් ගත්තා මේ ආණ්ඩුවට එකතු වෙන්න ඕන කියලා. එහෙම තමයි අපි එකතු වුණේ. මොකද මම අර මේ 2000 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳව මම ටිකක් කනගාටුවෙන් තමයි ඉන්නේ. නවීන් කියන වගේ එක මං ලණුවක් කෑවා අර හිමේ කියලා එහෙම හිතන්නේ නැහැ. නමුත් අද ඉන්නේ කොහොම ඉඳ තිබුණද කියන එක හිතනකොට දුකක් හිතෙනවා. නිකන් මං හිතනවා ඒක මං ගත දේශපාලන වැරදි තීන්දුවක් කියලා. ඉතින් ඒ නිසා ඔය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා දුමින්ද ඇමතිතුමාලා වගේ අය එළියට බහින්න වෙලාවේ ඒ ව්‍යාපාරේ හිටපු අය ඇවිල්ලා මට කතා කරා. මට අවස්ථා ගන්නවගෙද කතා කරා. ඒ හැම ඒ අවස්ථාවකම මම කිව්වේ කියනවා මං ආයෙ පක්ෂය දාලා යන්නේ නැහැ කියලා. කීයටම මං ආයෙ පක්ෂය දාලා යන්නේ නැහැ. මොන වුණත් මම පක්ෂයත් එක්ක ඉන්නවා. මට ආයෙ පක්ෂය දාලා යන්න බැහැ කියලා. ඉතින් ඇත්තටම දාලා ගියේ නැහැ. පක්ෂයත් එක්ක හැමම හිටියා. හිටියාම පක්ෂය ඇවිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා බාරගත්තා. එතුමාට පක්ෂි දුන්නා. එතුමා පක්ෂයේ තීන්දුවක් ගත්තා. ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න එකතු කරන්නේ. එහෙම තමයි අපි එදාට වඩා ඉතාම තීරණාත්මක තැනක අද පක්ෂයේ තියෙන්නේ. මේ තියෙන තීරණාත්මක තැනත් එක්ක පක්ෂය දාලා යන්න වේද? පළමු කාරණාව ඔබතුමාලා පක්ෂයේ බලය ඔබතුමාලා ග්‍රහණයට ගන්න උත්සාහයක් දරන ආකාරය පෙන්නුම් කරනවා පාර්ශ්ව දෙකක් පැහැදිලි ලෙසම තීරණ නිසා. අපි එතනින් පටන් ගත්තොත් පක්ෂය අපේ ග්‍රහණයට ගන්න එහෙම උත්සාහ දරනවා කියන එක මම හිතන්නේ ඒක වැරදි. අපේ පක්ෂය මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. එන මේ පක්ෂයේ ව්‍යවස්ථාව අපි ගොඩනගලා තියෙන්නේ පක්ෂ නායකයාට. එක්සත් ජාතික පක්ෂය තරම් මේ නායකයාට මුළු මේ කෘත්‍යාධිකාරී සභාවම පත් කරන්නේ නායක තමයි. එහෙම නැහැ. හැබැයි මේකේ හරියටම භාගයක් පත් කරන්නේ පක්ෂ නායකයා. ඒ පක්ෂ නායකත්වය
ආ පක්ෂයේ ස්ථාරත්වයෙන් රඳවා පවත්වා ගැනීම සඳහා තමයි ඒක කරලා තියෙන්නේ. ඒ නිසා පක්ෂය තිබිය යුත්තේ පක්ෂ නායකයෙක්. පක්ෂ නායකයෙක්. එතකොට ඒ නිසා අපි මේ 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 පක්ෂ ප්‍රතිසංවිධානයේදී මේ පක්ෂය කොහට හරි තැනකට ඇදලා ගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක පක්ෂයට ගුණත් නැහැ. ඒක පාක්ෂිකයට ගුණත් නැහැ. ඒක රටට ගුණත් නැහැ. ඒ කියන්නේ ඔබ නොකිය කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම තවදුරටත් සිටින්නේ පක්ෂ නායකයා සමග. ඔව්, පැහැදිලිව. ඒ කියන්නේ අනිත් පිරිස පක්ෂ නායකයා නෙමෙයි වෙන කෙනෙක් නායකයා බවට පත් කරගන්න ද උත්සාහ කරන්නේ. මං හිතන්නේ නැහැ. මං හිතන්නේ නැහැ මේ මේ පක්ෂ නායකයා වෙනස් කරගන්නේ උත්සාහ කරනවා කියලා. නමුත් නමුත් මනත් වූ නායකත්වයකට ඔවුන් ලං වෙන්නට උත්සාහ කරනවා කියලාද ඔබ හිතන්නේ? කීප දෙනෙක් එහෙම ඉන්න පුළුවන්. කීප දෙනෙක් එහෙම ඉන්න පුළුවන්. මොකද මේ පහුගේ මැතිවරණ ප්‍රතිපලයේ දිහා ගත්තම සමහර අයට තේරෙනවා අපි අපිට තියෙන එකම පිහිට මේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන එක කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් එහෙම ආරාධනාවක් තියෙනවා. සමහර අය එහෙම ආරාධනා බාර අරගෙනක් තියෙන බව අපට ඔබ නොකිය චෝදනා කරන්නේ පක්ෂයේ මහලේකම්වරයා? නෑ නෑ නෑ. පක්ෂයේ මහලේකම්වරයා නෙවෙයි. පක්ෂයේ මහලේකම්වරයා නෙවෙයි. පක්ෂයේ මහල ඔය ලේකම්වරු දෙන්නටම නෙවෙයි. නමුත් සමහර අයට තේරෙනවා අපිට ඊළඟට යන්න තියෙන පාර එක්සත් ජාතික පක්ෂයේදී ඒක අපිට දොස් කියන්න බෑ. දොස් කියන්න බෑ. මම හැම වෙලේම හිතන්නේ පක්ෂය පක්ෂ නායකත්වයේත් එක හරියට ඉන්නේ. පක්ෂ නායකත්වයේ ඉන්නේ කොතනද? මේ 16 දෙනා හරි කියන තැනද අර 20 ගාන හරි කියන තැනද? අපේ ජනාධිපතිතුමා මේ ගැන හරි මතයක් අපිට ප්‍රකාශ කරන්නේ අපිට එතුමන් අහන්න අයිතියකුත් නැහැ. අහන්න අයිතියකුත් නැහැ. හැබැයි මම විශ්වාස කරන්නේ ජනාධිපතිතුමා ඉන්නවා හිතනවා කියලා අපි හරි කියලා. ඒ සඳහා ඉංගි ලැබිලා තිබෙනවා ඔබට ඒ කියන්නේ. ඉංගි ලැබිලා ඉංගි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දිලාන් පෙරේරා ඇතුළු 3 දෙනෙක් ලන්ඩන් යාම හරහා පක්ෂ නායකත්වයේ ඉන්න ස්ථාවරය නිකන් ඉංගියක් වගේ දැනෙන්න ගන්නවද රටට? නැහැ ඉංගි මම හිතනවා අපි හරි කියලා ජනාධිපතිතුමා හිතනවා කියලා. හොඳයි. හැබැයි කොහොම වුණත් ඔබ මම ඔබෙන් ප්‍රශ්නයක් අහුව ඔබ කතා කරන්නේ දුමින්ද දිසානායක පක්ෂ මහලේකම්වරයා ගැනද කියලා. ඔබ පක්ෂ මහලේකම්වරයාව යම් යම් තැන්වලදී විවේචනය කරලා තිබෙනවා. එය කෙලින්ම නැතුණාට ව්‍යංගාර්ථයෙන් විවේචන හැටියට අපිට පේනවා. අපි මෙන්න මෙයත් දකිමු. සල්කුණ ඔබතුමා මේ පොඩි ළමයි නිසා තමයි මම කිව්වේ. අපි තමයි ලොකු ළමයි. පාර්ලිමේන්තුවේ තියෙන ලොකු ළමයි අපි, මේ පක්ෂයේ තියෙන ලොකු ළමයි අපි. ලේකම්වරු දෙපළක් විදිහට පක්ෂයේ වග්ගීමක් අපි දරන. මම ඉතාමත් වග්ගීමෙන් කියනවා දුමින් සානායකට ශ්‍රී එක්සත් ජාතික පක්ෂයට යන්න ඕනේ කමක් නැහැ. හැබැයි මාව එක්සත් ජාතික පක්ෂයට යවන්න බලාගෙන ගොඩක් කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර කියලා කියන්නේ කේලම් කියන දෙන්නෙක් නෙමෙයි. සමහර වෙලාවට මේ හිටපු ලේකම්වරු ගැන කියනවත් දන්නේ නැහැ නේ. ලේකම් බබිත් ගැන කිව්වොත් කමන්නේ. දැන් ඕක කමන්නේ මේ. නමුත් ඔබතුමා මේ අගමැති තුමාට කේලම් කියන ලේකම්වරු දෙදෙනෙක් කියලා කිව්වේ. ජාතික ආණ්ඩුවේ කොටස්කාරයෙක් විදිහට පක්ෂ දෙකේ ලේකම්වරු විදිහට අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි ගනුදෙනු කළා තියෙනවා. මේ පහුගිය දවස්වල කියලා තිබුණා ලේකම්වරු අයින් කරගන්න ඕනේ. මම ගමන් ගානක් කිව්වා මට මේ ලේකම්කම මේ අවශ්‍යතාවයක් නැහැ මම මේකෙන් අයින් වෙන සූදානම් කියලා ජනාධිපති. ඒක අපිට උමනාවක් නැහැ. හැබැයි අපි ඒක අරගෙන තවත් පක්ෂයකට ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න තමයි අපි අපේ ලේකම්කම් ඕන වෙලාවක දෙන්න සූදානම් ඉන්නේ. මොකද කට්ටියගේ අදහසක් තියෙනවා මේ පක්ෂයේ තනතුරු අරගෙන ගිහිල්ලා තවත් පක්ෂයකට පූජා කරා. එහෙම ඉඩ දෙන්නේ අපි සූදානම් වෙන්නේ නැහැ. මේ අපි ඉදිරියේදී කායේ කාගෙත් අපිට අවශ්‍ය නම් පැටිගිරිය එලිදරව් කරන්නත් හැකියාවක් තිබෙනවා. අමතුම ඔබතුමා කොපමණ උත්සාහ කළත් නොකිය ඉන්න සීතල යුද්ධයක් තියෙනවා කියලා රටට පේනවා. කණ්ඩායම් දෙක ඇතුලේ පැහැදිලිවම. ඒ වගේම පක්ෂයේ බලය අල්ලන්න ඔබ ඇතුළු කණ්ඩායම උත්සාහ කරනවා කියන කාරණේ පැහැදිලි. ඔබේ කණ්ඩායමේ යම් යමකින් කියවුණා අපි යෝජනා හැටියට පක්ෂයේ තනතුරු වෙනස් කිරීම ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ලේකම්කම් වෙනස් කළ යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා කියලා. එය හෙට දවසේදී ක්‍රියාත්මක වෙනවාද? නැහැ. අපි ඒක සාමාන්‍ය අපේ පක්ෂයේ සම්ප්‍රදායයක නෙවෙයි. සම්ප්‍රදායක නෙවෙයි. පක්ෂයේ සම්ප්‍රදාය එහෙම වෙනසක් පිළිබඳ අදහසක් තියෙනවා නම් එයා ඒක පක්ෂ සභාපතිවරයා එක්ක කතා කරා. ඔබේ කණ්ඩායම මධ්‍යම කාරක සභාවට යෝජනාවක් දාන්නේ නැද්ද මේ පක්ෂ ලේකම්කම වෙනස් විය යුතුයි කියන කාරණේ කියවෙන්නේ නැද්ද? නැහැ. අපි යෝජනා කරන්නේ නැහැ. ඒ කණ්ඩායමේ අය මේ මගෙත් එක්ක
හැම දෙයක්ම ගැන කතා කරන අය සාකච්ඡා කරන අය අපි යෝජනා කරන්නේ. එහෙම ඒක අදහසක් කීපයක ඔබේ සගින් සඳහන් කිරීමක් කරලා තිබුණා. ඒ පිළිබඳව පැහැදිලි ලෙස අනාවිත දෙපත් කළා. අපි මේ එක එක කාරණා කියනවා. මම මේ ළමයි කියලා කිව්ව එකත් ඇත්තටම මං හිතන්නේ මං ඒක වැඩි කයක නොකියුවනම් හොඳයි කියලා දැන් මට හිතෙන්නේ. අමතුමනි මම මොකද මම කිව්වා කියන්නේ හේතුව මට කොහොමද දෙනවා. අමතුමනි එක දෙයක් අහන්නද? දුබින්ද දිසානායක අමතුමත් ඒ වගේම මහින්ද අමරවීර අමතුමත් එකම කාරණාවක් කියනවා. ඒ කාරණාවට ඔබ නතු වෙලාද? පැටිකිරිය හෙළිදරව් කරනවා කියලා කියනවා. ඇත්තටම ඒකට මේ බය වෙලා දින්නේ. නෑ මං හිතන්නේ එහෙම මගේ පැටිකිරිය හෙලි කරන්න ඕන නම් එතුමාලා දෙන්නට මං ආදරෙන් ආරාධනා කරනවා එහෙම හෙලි කරන්න කියලා. නමුත් මං දන්නවා එහෙම හෙලි කරන්න දෙයක් නෑ. මම මේ 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 දෙන්නත් එක අදත් කතා කරනවා. අද ඉන්න එස්පී දිසානායක වෙනස් මේ මොහොතේ. ඒකයි මං එහෙම හැවුනේ. නෑ නෑ මං කිසිම වෙනසක් නෑ. මම මේ 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 දුමින්දට කියන්නේ පුතා කියලා. දුමින්ද මට කියන්නේ එස්බී අංකල් කියලා. මේ මේ යාගේ තාත්තත් මට අවුරුදු 4ක් බාලයි. ඉතින් මේ මේ දරුවෝ ඉතින් අපි බොහොම මේ මේ අපේ සෙවණේ හැදිච්ච අය. යාගේ තාත්තා අපිට ළඟ හිටපු මිත්‍රෙක්. ඉතින් මේ මං හිතන්නේ තුමාට මහලිකම් දුවරේ හම්බෙච්ච එක කාටද? එතුමාට ඔය මහලේකම්කම දෙන එක පිළිබඳව මගෙන් ඇහුවත් ජනාධිපතිතුමා මහින්දා මරවීර මැතිතුමාට ලේකම්කම දෙන වෙලාවේ මයින් ඇහුවා ජනාධිපතිතුමා. මම ඒ යෝජනාව එතුමා පක්ෂයට කරන්න කලින් මේ දෙන්නම තවදුරටත් ඉන්න ඕනද කියලා දැන් ඇහුවොත් ජනාධිපතිතුමා. ඒකට මම උත්තරයක් දෙනවා. හැබැයි ඒකට ඔබතුමාලට කියන්න කැමති නෑ. ඔව් නෑ කියලා මම එහෙම ඇහුවොත් මම උත්තරයක් දෙනවා ජනාධිපතිතුමා. දැන් මම ඒක ආද ඉන්නේ එස්පී දිසානායක වෙනස් කියලා මම කිව්වේ ඒක. අමුතුමනේ 16 දෙනාගේ කණ්ඩායමේ මොකක් හරි හැලහැප්පීමක් තියෙනවද? ඔබ ක්‍රියාත්මක වෙන ආකාරයෙන් පේන්නේ එවැනි දෙයක් තියෙනවා දෝ කියලා. නෑ නෑ 16 දෙකට කියලා. 16 නෑ නෑ 16 දෙකට කියලා 16 එක තව 10ක් 15ක් ඉන්නවා. මේ මේ හැබැයි ආයතන මේ කට්ටිය එක එක මත ඉදිරිපත් කරනවානේ. මත ඉදිරිපත් කරනවා. දැන් ඇත්තටම මේ ලේකම්ලා කේලම් ලේකම්ලා හරිම කිව්වක මං හිතන්නේ ඒක වැඩි කියලා. ඒක අපේ පක්ෂයේ අපි එකට ඉන්න හොඳම හොඳ මිත්‍රයෝ. ඔය මං හිතන්නේ මේ පක්ෂයේ අපේ පක්ෂයේ ළඟින්ම හිටපු මේ ලේකම් වරු දෙන්නට ළඟින්ම හිටපු කෙනා කවුද කියලා ඩිලාන් පෙරරා. හැබැයි ඉතින් ඔය පොඩ්ඩක් මේ අද හවස සාකච්ඡාවෙන් පස්සේද ඔය වැඩි කියලා ඔක්කොම හිතෙන්න ගත්තේ? නෑ 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 මහින්ද අමරවීර අමතුම අද සාකච්ඡාවට ඇවිල්ලා හිටියද? එක එක්කෙන ආවා. එක එක්කෙන ඇවිල්ලා ඉවරලා කතා කරලා කතා කරලා ගියා අපිත් එක්ක. මේ 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 ඇයි ඔබට කෙලින් කියන්න බැරි ආවා කියලා මහින්ද අමරවීර මේ අමතුමත් එක්ක අපි කොහොමද දිගටම කතා කරනවා? දුමින්ද එක්කත් කතා කරනවා. අපි මේ මේ අනිත් මැති ඇමතිවරු එක්කත් කතා කරනවා. සරත් අමුණුගම මැතිතුමා එක්කත් කතා කරනවා. එතුමා ඔය ඔය යෝජනාව හදන එක ගැනත් මමත් එක්ක විතින් විත කතා කරා. ඇමතුමනි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය ප්‍රබල පක්ෂයක්. නමුත් පහුගිය මැතිවරණය ගත්තොත් එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුණු සන්තෑසිය මේද හේතු කාරණාවට පත් වෙන්නේ ඔබේ මේ තීරණයට? ඒකත් එක කාරණයක්. මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ මේ අතීතයේ පක්ෂයෙන් කඩාගෙන ගිය කිසිම කණ්ඩායමක් එක්ක පාක්ෂිකයා ගමේ හිටගත්තේ නැහැ. එහෙම කඩාගෙන ගිය අපට සීපී ද සිල්වා, ඩබ්ලිව් දහනායක මුල ඉඳලා මම මේ කියන්නේ. ඊට පස්සේ මේ මේ අපේ මේ 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 මෛත්‍රීපාල සේනානායක අනුර මේ සියලු දෙනා දිය වෙලා අපව පක්ෂයට ආවා. කඩාගෙන යනකොට විශාල පිරිසක් කඩාගෙන ගියා. ඊළඟට විශේෂයෙන් ඉලංගරත්න මැතිතුමා, චන්ද්‍රිකා මැතිනේ, විජය කුමාරණතුංග, රත්නසිරි වික්‍රමනායක මේ අය යනකොට පක්ෂය බහුතරයක් ගියා. ඒ ගිය ප්‍රමාණය මොනතරම්ද කියලා කිව්වොත් අපට පළවෙනි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න පක්ෂයට කවුරුවක් නැති වුණා. කිසිම කෙනෙක් නැත. අපි තරඟ කරේ නැහැ. ඒ වෙලාවේ තමයි මමත් පක්ෂයට ඇතුල් වෙච්ච ගමන් මැතිණී තීන්දුව කරා. ඒ වෙලාවේ තර්ක නොකර ඉන්න. ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිණී, විජේ කුමාරණතුංග, ඊළංග රත්නලා ඒ පලාස්වා මැතිරණ තරණ කරලා කරට කර UNP එක සටනක් දුන්නා. ඒ වෙලාවේ විශාල වශයෙන් UNP හොර ඡන්ද දැම්මා. ඒ නිසායි පලාත් සභාවේ මේ යාල දිනාගත්තා. මුතු වයඹ එකෙන් දිනුවේ, දකුණ එකෙන් දිනුවේ, එහෙම දිනුවේ.
සබරගම දෙකෙන් දිනුවේ එහෙම මහනුවර තුනෙන් දිනුවේ කරට කර හැබැයි ඊට පස්සේ පක්ෂය සම්පූර්ණයෙන් දීවල කියලා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා හැබැයි මේ සැරේ ඊට වෙනස් ප්‍රතිඵලයක් ගියා එකක් මහින්ද රාජපක්ෂ කියන දේ ඔතුමා මේ රට 30 අවුරුදු යුද්ධයෙන් බේරගත්ත නායකයා දෙක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සිටීම සහ මේ වසර තුන තුළ සමස්ත රටේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ තියෙන කලකිරීම මේවත් එක්ක තමයි මේක ආවේ. දැන් අමුතුමනි ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දිගින් දිගටම ඔය කාරණේ සඳහන් කරා. මැතිවරණයට පෙර නෙමෙයි මේ ආණ්ඩුව පිහිටපු දවසේ ඉඳලා ඔතමන්ලා ආණ්ඩුවේ තනතුරු දරන මොහොතේ සිට ඒ කියන වෙලාවේදී ඔතමන්ලාට ඒක තේරුණේ නැද්ද? තේරුණා. ඒක නොතේරි නෙවෙයි. හැබැයි අපි දන්නවා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එළියට බැහැලා අපට විරුද්ධව ගිහිල්ලා එතුමා ජනාධිපති වෙලා ඔහු මේ ආණ්ඩුව හදලා ඔහුට මේ රට ගෙනියන්න ඕන දිශාවක් තිබ්බා. නීතිය ආධිපත්‍යයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේ දූෂණේ වංචාව හා නාස්තිය නැති රටක් මේ රටේ මිනිසුන්ගේ මූලික නිදහස ආරක්ෂාවෙන් රටක් හා තිරසාර ආර්ථික සංවර්ධනය මේ 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 කටයුතු සඳහා එතුමා මේ සඳහා විශාල කැපවීමක් කරා. ඉතින් සැබෑ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පන්තියේ මිනිහෙක්. දෛවෙන් හරි පක්ෂයේ ඉපදිච්ච දවසේ මෙයාත් ඉපදුනා. මෙයාත් ඉපදිච්ච කෙනෙක්. ඉතින් ඈත මේ ජනපදයක ජනපද ගොවියෙක්ගේ පුතෙක්. ඉතින් එහෙම කෙනෙක් ගේ තිබ මේ උත්සාහය එතුමාට පක්ෂේ වාර දුන්නාට පස්සේ අපි ඒක ගැන හිතුවේ අපි කරේ ඉස්සලම එතුමා දුමින්දලා රාජිතලා සේරම පක්ෂෙන් අස්කරලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක පක්ෂය අරගෙන යන්න තමයි අපි ප්ලෑන් කරේ. අපි හැදුවේ පක්ෂය ඇයට. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂය එතුමාට දුන්නම ඉතින් අපි ඒ එතුමාගේ ඒ වෙනුවෙන් එතුමා මේ ධර්ම උත්සාහයට පාක්ෂිකව හැටියට අපි එතුමා දැන් පක්ෂය සභාපති. එතුමා අපට අයින් කරන්න බෑ. ඉතින් එතුමාට යමක් එතුමාට උදව් කරන්න ඕනේ එතුමාට ශක්තිය දෙන්න ඕනේ කියලා අපි හිතුවා. ඉතින් විපක්ෂයට ගිය අයත් සියලුම දෙනා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව තමයි විපක්ෂයට ගියේ. කවුරුත් ජනාධිපතිතුමාගේ විරෝධතාව මැද ගියේ නැහැ. එයයි ගියේ ජනාධිපතිතුමනි අපි ඔබතුමාට කරගෙන යන හොඳ හැම දෙයකටම උදව් කරන්න අපි විපක්ෂේ ඉන්නම් කියලා. හැබැයි ඉතින් එතුමා අපට ඇමතිකම් දුන්නා. මගේ ඇමතිකම ගත්තම ඒක මේ බොහොම විද්‍යාත්මකව හදපු ඇමතිකමක්. මහා මාර්ගවලට මේ උසස් අධ්‍යාපනය එල්ලුවා වගේ විදේශවලට ලොතරැය ගෙනාවා වගේ එකක් නෙවෙයි. මේක දුප්පත් අය, ආබාධිත අය, මානසික රෝගීන්, වැඩිහිටි වයසක අසරණ අය, මෙහෙම ඒ සියලු දෙනා එකට එකතු කරලා හදපු සමාජ සේවය බලගැන්වීම හා සුබසාධන අමාත්‍යාංශ කියලා හදපු එකක්. ඒක බොහොම තාර්කිකව ගොඩනගා ගන්න පුළුවන් වුණා ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා. මගේ විෂය මගේ මම හදපු ව්‍යාපාරය තමයි සමෘද්ධි. මම මේකට ගිහිල්ලා කිබුත්සු ව්‍යාපාරේ ඊශ්‍රායලයේ අධ්‍යයනය කරා. මම ගිහිල්ලා සැමියල් ඩොන් ව්‍යාපාරේ දකුණු කොරියාවේ ගිහිල්ලා නැවතිලා අධ්‍යයනය කරා. මම පීපල්ස් කොමියුන් චීනේ ගිහිල්ලා නැවතිලා ඉඳගෙන අධ්‍යයනය කරා. ග්‍රාමීන් බංගලාදේශේ ගිහිල්ලා නැවතිලා මහාචාර්ය යූනුස් ළඟ ඉඳගෙන මේක අධ්‍යයනය එහෙම කරලා තමයි මේ සමෘද්ධිය හැදුවේ. ඉතින් ඒක ලොකු අවුලකට ගිහිල්ලා තිබ්බේ. ඒ නිසා මට මේක වෙනස් කරන්න ඕනකම තිබ්බා. ඉතින් ඒ නිසා අපේ පක්ෂේ සභාපතිවරයා රටේ ජනාධිපතිවරයා එහෙනම් ලොකු ගමනක් මේක තල්ලු කරගෙන යන්න අපි එතුමත් එක්ක හිතගත්තා. මං හිතන්නේ ඒක හරි. පක්ෂ සභාපතිකම් පිළිබඳව ඔබ කතා කළා. සභාපතිකම මාරු වීම ගැන 2015 ජනවාරි 8 වෙනි පස්සේ එදා සභාපතිකම බාර ගැනීම අද දකින්නේ කොහොමද? එදා බාර ගැනීම හොඳද නැත්නම් එදා නිර්පාක්ෂික වුණා නම් හරිද? එදා පක්ෂයේ සභාපතිකම එතුමාට දුන්නේ හිටපු ජනාධිපතිතුමානේ. නේ මං අහන්නේ අද ඉඳන් බැලුවම මං අහන කාරණාව ඔබතුමා වෙ කියන එක නිර්පාක්ෂික වෙන්න බෑ. මට එහෙම වෙන්න පුළුවන් වෙයි. හැබැයි මම හිතන්නේ මෛත්‍රී පාල කියන චරිතය එයා උපදින්නේ මේ ශ්‍රී ලංකා මේ දේහේ. ඒ නිසා එයාට එහෙම නිර්පාක්ෂික වෙන්න බෑ. එයාගේ ආත්මය, එයාගේ ජීවිතය ඔය පක්ෂේ. එයා ඒ වෙලාවේ එළියට ගියාට
එළියට ගියාට යාම එයාගේ මැතිවරණ ප්‍රකාශන ලියන මම පක්ෂය එකතු කරගන්නවා කියලා. ඉතින් ඒ එයාට එහෙම බෑ. එයාගේ ජීවිතේ මේ පක්ෂේ. ජීවිතේ මට මතකයි එතුමා මම පක්ෂේ මහලේකම් වෙනකොටත් එතුමා ගිහිල්ලා මේ දැඩි ලෙස මොකද මම එතුමාට වඩා හුඟක් ජූනි පක්ෂේ. ඉතින් මම මහලේකම් වෙන වෙලාවෙත් එතුමා ගිහිල්ලා චන්ද්‍රිකා මැතිනිට කිව්වා නෑ ඒක මට දෙන්න. ඒක මොකද එතුමා බොහොම පොඩි කාලේ ඉඳලා මේ පක්ෂයත් එක්ක හැදිච්ච ජීවිතයක්. ඒ නිසා එතුමාට මේ පක්ෂය මේ අන් ඉවත් කළා නිර්පාක්ෂික වෙන්න බෑ කියන එකයි මං හිතන්නේ. ඒක එතුමාගේ ආත්මය එතුමාගේ ජීවිතය කියලායි මං හිතන්නේ. අපිට විරාමයකට අවස්ථාව දෙන්න. විරාමෙන් පසු යලිමුණ ගහනවා. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමග ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සංවාදය සමග ඔබ යළි එකතු වන්නේ. අමාත්‍යතුමනේ, ඔබ කලින් සඳහන් කරපු කාරණා තිබ්බා. කියන්නේ අපි උපරිම සහන දුන්නා. ජනතාවට උපරිම දේවල් අපි කරා. නමුත් එහෙම කරලත් ජනතාව තීන්දුවක් දුන්න මේ ආකාරයෙන් කියලා. ඇයි එහෙම තීන්දුවක් ජනතාව දුන්නේ? මම හිතන්නේ මේ එකක් මේ ඇත්තටම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් පාලනය කරේ අග්‍රාමාත්‍යතුමා. එතුමාගේ සමහර ප්‍රතිපත්ති පිළිබඳව මගේ පොඩි කැමැත්තකුත් තියෙනවා. මේ හැබැයි එතුමා කවුරුවල් ලෝකෙ කරපු නැති විදිහට ශ්‍රී ලංකාව හැබැයි තමුන් ගත්තට අරගෙන සැලසුම් අමාත්‍යංශය තමුන් අතර අරගෙන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තමුන් අතර අරගෙන එතුමාගේ නායකත්වය යටතේ හදපු කැබිනට් අනුකාරක සභාවක් කරා. CGM එක හරහා සම්පූර්ණ මුදල් අමාත්‍යංශයේ ග්‍රහණය තමුන් අතර අරගෙන තමයි රට කරේ. හැබැයි පහුගිය කාලේ රටේ ආර්ථිකයේ ඒක පුද්ගල ආදායම ඉහළ ගියා. රටේ උද්දමනය පහළ ගියා. විරකියාව පහළ ගියා. රටේ විදේශීය සංචිත ඉහළ ගියා. රටේ දැවැන්ත සංවර්ධනයක් රට පුරා සිද්ධ වුණා. ඒ සේරම නැවතුණා. රටේ ආර්ථික සංවර්ධන වේගය එහෙම මෑන හිටියා. උද්දමනය ඉහළ ගියා. රුපියල බාල්දු වුණා. විදේශ සංචිත අඩු වෙලා ගියා. රටක පරිහානි ලක්ෂණ සේරම මේ අවුරුදු තුනේ මේකේ තිබ්බා. ඉතින් අවසානයේ ජනාධිපතිතුමාට සිද්ධ වුණා CCM එක නවත්තලා ඒක කඩලා සම්පූර්ණ ආර්ථිකයේ පරිපාලනය ජනාධිපතිතුමාගේ අතට ගන්න. ඉතින් ඒක හරිය අර්ගලයකින් පස්සේ කරපු දෙයක්. අමතුමනි, දැන් අවුරුදු 3ක් තිස්සේ මේවා කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා වුණේ නැද්ද? කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා වෙනව නේද සාමාන්‍ය රට කාර්තික කාරණා? ඔබතුමාලා දන්නව ලොකු අර්ගලයක් තිබ්බා. පළවෙනිම පත් කරපු මුදල් ඇමැත්තුමා පිළිබඳ එතුමා පෞද්ගලික මට එතුමාත් එක්ක කිසි අමනාපයක් නැහැ. හැබැයි ඒ තනතුරත් එක්කම රටේ විශාල ප්‍රශ්න ආවා. දිනසීය ආණ්ඩුවේ හුඟක් මේ අයවැය තීන්දු ප්‍රකාශයට පත් වුණාට ඒවා අදටවත් ගැසට් උන්නේ නැහැ. හැබැයි ඒ පිළිබඳව ගනුදෙනු සිද්ධ වුණා කියලා තමයි රට කියන්නේ. කොහොම හරි මං හිතන්නේ ජනාධිපතිතුමා ඒ අමාත්‍යංශය වෙනස් කරන්න විශාල අර්ගලයක් කරා. මට මොකටද දෙන්න? අපි ඒ කියන මුදල් අමාත්‍යවරයා මොනවද කියන්නේ කියලා බලමු. ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ප්‍රධාන විපක්ෂය විදියට පිටින් වාඩි වුණොත් කොයි වගේ බලපෑමක් ඇති වෙද මේ ආණ්ඩුවට? අපි ජනවාරි මාසේ 8 වෙනිදා පෙනුන එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙනවා. ඒත් අප පොරොන්දුවක් දුන්නා. අපි සියලුම පක්ෂ ඒකරාශි කරලා අපි ජාතික ආණ්ඩුවක් හැදුවයි. ඉතින් ඒකේ පෙරදුන අය, අද වැඩිම සද්ද කරන අය, වලිගෙන් ඔළුව නටවන්න හදන කට්ටිය එදා ඒ ආණ්ඩුවට අපි ගෙන්න ගත්තා. හැබැයි ඒකේ තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ පෙරදිලා නමුත් ආණ්ඩුවට ඇවිල්ලා කැබිනට් මණ්ඩලෙත් සිටලා ආණ්ඩුවට යමිද ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඉතින් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය බොහොම නිහඬව සිටියා. ඊට පස්සේ දරාගන්න බැරි තත්ත්වයක් ඇති
ඇති වුණා. ඒක මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්නේ ඇති වුණ කට්ටිය. ඒගොල්ලෝ මේක ඉල්ලා අස්සුන්නා. හැබැයි ඒත් අපි අවස්ථාව දුන්නා. අවශ්‍ය නම් අගමැතිතුමා ඒ කට්ටියටත් ඇවිල්ලා නැවත ඇති කරන්න කියන අවස්ථාවක් ඇති වුණා. නමුත් ඒ අය අන්තිම අපටම ප්‍රශ්නයක් ඇති කළා තමයි ඉදිරියේ. එතන තිබ්බ වැරදි කියන කතා කරන්න ගියොත් මම දැන් අවුරුදු ගණනක් කතා කරන්න වෙයි. හැබැයි ඒගොල්ලෝගේ ඒක ඔක්කොම යටපත් වෙලා තියෙනවා. මොකද එදා තිබ්බ ඒ තියෙන ගනුදෙනු යටපත් වෙලා තියෙන වැරදිනි වැරදිලා තිබ්බ නිසාද? නැත්නම් අපේව වැරදිලා නිවැරදි වෙලා තියෙනව නෑ. අපේ කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. නමුත් ලොකු ප්‍රශ්නයක් ඇති කරා. අපි යහපාලනය කරා. ඒගොල්ලෝ දේශපාලනය කරා. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහලා. ඒ අය මොන වුණත් යම් විදියෙන් කියපු වචනේ ගරු කළ කටයුතු කිරීම. එතුමා කිව්ව කාරණේට මට හිනා වෙන්න විතරයි පුළුවන්. එතුමා කියනවා එතුමන්ලා යහපාලනය කළා, ඔබතුමන්ලා දේශපාලනය කළා කියලා. ඔව් එහෙම එතුමාට කියන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. එතුමා යහපාලනය කරේ නැහැ. එතුමාගේ මුදල් අමාත්‍යංශ කාලය තුල මට මතකයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ කිව්වා මම පළවෙනි මාස 3 මේ අගමැතිතුමාට එක වෙලාවක කිව්වා මාස 3 මං ඔබතුමාට කිව්වා මුදල් ඇමතිකම වෙනස් කරලා යට වෙන ඕන අමාත්‍යංශයක් දෙන්න කියලා. ඒ වෙලාවේ ඔබතුමා එක කරා නම් අදත් රවි මේ කැබිනට් එකේ ඉන්නෝ. දැන් එයා එළියට ගිහිල්ලා මාව පතුරු ගහනවා. හැබැයි එදා මං කිව්ව දේට ඔබතුමාට ඔබතුමා එක කරගන්න බැරුණා ඒක එහෙම කියලා. දැන් ලොකු සටනක් ඇතුලේ ලොකු අරගලයක් කරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රට හරි පාරකට දාගන්න. ඇතර මේ සෙන්ට්‍රල් බැංක එකේ ගවන හැටියට එතුමාට ගේන්න ඕනකම තිබ්බේ මහාචාර්ය මේ ලලිත් සමරකෝන් තමයි. ලලිත් සමරකෝන් කියන්නේ මේ මෑතිවුගේ ලංකාවෙන් බිහි වෙච්ච ලෝකයේ විසින් පිළිගන්න පළවෙනි 25-34 ඉන්න මේ ආර්ථික විශේෂඥයෙක්. ඉතින් එයාව ගේන්න ලැහැත් වෙනකොට නෑ කියලා ඔය විදේශික එක්කෙනෙක් අරගෙන ආවේ. ඒ නිසා මුල ඉඳලාම එහෙම ලොකු අරගලයක් තිබ්බා. ඉතින් ඒවා බේරගන්න දැන් එතුමා කැමැත්තේ නෙවෙයි මහා මාර්ගයයි උසස් අධ්‍යාපනයයි බැන්දුවේ. එතුමා කැමැත්තේ නෙවෙයි විදේශ අමාත්‍යංශයට ලොතරැය්‍ය ගිහිල්ලා දැම්මේ. එතුමා ඒ ගැන ලැජ්ජා වුණා ඇත්තටම. අරගට එතුමා ලැජ්ජා වුණා. ඉතින් එහෙම කාරණා තිබ්බා. ඉතින් ලොකු අරගලයක් තියෙනවා. හැබැයි එක කාරණයක් අපි මතක තියාගන්න ඕන. එතුමා බලයට ගැනීමේ ප්‍රධාන බලවේගය එක්සත් ජාතික පක්ෂය. එන්න එතුමාට මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක කටයුතු කිරීමේදී යම් යම් සීමා බන්ධන පැනවෙනවා එතුමාගේ හෘද සාක්ෂියට අනුව. මොකද එතුමාව එතනට ගෙන යපු ප්‍රධාන බලවේග එක්සත් ජාතික පක්ෂය. එහෙම තමයි මේ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම වෙච්ච දේ තමයි මේ කාලය තුල අපි අසාර්ථක වුණා. එතුමා ඒක පළාත් පාලන මැතිවරණයේදී රටේ ප්‍රසිද්ධිය කිව්වා. ආර්ථිකය අපි ෆේල් කියලා එතුමා කිව්වා. ඒකේ වාසිය තමයි ගිහ පොට්ටුවට. ඡන්දෙන් පැරදිච්ච ඔබතුමාගේ කට්ටියට ඇමති දුර දුන්න එක හරිද? හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇත්තටම ඇහුවේ. ඔබතුමාගේ ප්‍රශ්නය අපිට ඉතාම හොඳයි. මම එක වෙලාවක මහනුවරට ආව ගමන් මහනුවර තරඟ කරනකොට මගේ ඡන්ද ගාන 189,000 ආව ගමන්. දෙවනියා 27,000. මහනුවරේලිය දිස්ත්‍රික්කයේ මම ඉන්නකොට ඡන්ද 163ක් දෙමළ ඡන්ද. මම පළවෙනියා වෙනවා. මම දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙනවා. තොන්නමන් දෙවෙනියා වෙනවා. එහෙමයි මං ආවේ. මම එක්සත් ජාතික පක්ෂයේ මේ ජනාධිපතිතුමා ගිහිල්ලා අරගෙන නුවරට ඇවිල්ලා කියනවා SB ජාතික ලයිස්තුන් එන්න. මං කියනවා නෑ මං තරම් කරනවා කියලා. මං 109,000ක් ගන්නවා. මට උඩින් හිටියේ මහින්දානන්දයි කෙහෙලියයි විතරයි. 112,000, 116,000. මම 109,000. එතන ඉඳලා තව 4 එන්නේ 80,000 පහළ. ආව ගමන් මම 100,000 ගියේ. ඒ පහුගේ මැතිවරණේ වුණ දේ තමයි මම ඒ මහ මැතිවරණේ එනකොට අපි කිව්වා ජනාධිපති හිටපු ජනාධිපතිතුමාට ඔබතුමා අයින් වෙලා චමල් වගේ කෙනෙක් අගමැති අපේක්ෂකයා කරන්න අපිට තනි ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් කියලා. ඒකේ මම හිටියා. ඒකේ මම දැඩි ලෙස හිටියා තර නෑ. මම පොත් දෙකක් ගැහුවා. පරාජය නිවැරදිව කියා ගනිමු මේ ගැනත් හිතන්න කියලා. පොත් දෙකක් ගහලා බෙදුවා. හැබැයි ඒ කරපු ගම අපේ පාක්ෂිකව අපිත් එක්ක තරහ වුණා හොඳට. ඒ දේ ඉඳ පාක්ෂිකව ඡන්දේ දුන්නේ නෑ. නැත්තම් මම ලක්ෂ්මන් මහින්ද සමරසිංහ සොයිස අපි මේ සරම දිස්ත්‍රික්කේ පළවෙනි අවේ නාය.
දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලා එන ඒ අර්බුදයේ තිබෙන නැත්නම් මම මහනුවර පළවෙනියා වෙලා එන්නේ. එතකොට ඔබ ගමනා කියන එක පිළිගන්නවද? එතකොට ඔබ හිටපු ස්ථාවරය මතේ ඔබ සඳහන් කළා පොත් දෙකකුත් ගැහුවා. ඒ ස්ථාවරයයි රටේ ජනතාව දැක්කෝ ස්ථාවරයයි වැරදුනා ඔබට කියලා ඔබ සස්කරනවා. නෑ මම හරි මම අදත් කියන්නේ. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනි ආණ්ඩුවක් හදාගන්න බැරි වුණේ. අපි ඒ වෙලාවේ අගමැති අපේක්ෂක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා තෝරගෙන. නමුත් රටේ ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ සාධකයේ සමග නේද ඉන්නේ කියන කාරණේ නේද පැහැදිලි වෙන්නේ. අද හරියට හරි. අද එතුමාට මට මහා ජන පදනමක් තියෙන හැබැයි එදා. එතුමා ජනාධිපති මැතිතුමා පෙරදිච්ච ගමන්. එතුමා ජනාධිපති අගමැති අපේක්ෂක බවට පත් නුණා නම් ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදාගන්න තිබුණා. ඔබට අනුව අද වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත ඒ ජනපදනම සැකසෙන්න වෙන හේතුව මොකක්ද? රජයේ අසාර්ථක භාවය. රජයේ අස ඒකයි මම කිව්වේ. ඒක මහින්ද මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් කියන කාරණේ. මේ අවුරුදු තුන පිළිබඳ මිනිස්සු සතුටින් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට මොකක්වත් ඕන නැහැ. මිනිස්සු මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සායක බද විපක්ෂයේ දිහා බලනවා. ඒක නිවැරදි. මිනිසුන්ට දොස් කියන්න බෑ. එතකොට ඒ තීරණයමද හේතු වුණේ? ඒ කියන්නේ රජයේ යන මේ ගමන් මගේ වැරද්ද? ඒ වගේම SB දිසානායක ඇතුළු කණ්ඩායම එළියට එන්න හේතු වුණු කාරණයක් එහෙමද? මේ රටේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරේ මේ ආණ්ඩුවේ මේ අසාර්ථකවායට මෙන්න මේකයි ප්‍රධාන හේතුව කියලා මේ දේශපාලන පක්ෂ හා දේශපාලඥයෝ තීන්දු කිරීමනේ. ඒ තීන්දු පළවෙනිින් ගත්ත එක්සත් ජාතික පක්ෂය. දෙවෙනිය ඒ තීන්දුව එහෙමම ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙමයි ආවේ. ඒ නිසා ඒ තීන්දුවත් එක්ක අපි හිත ගැනීම හා ඒ විශ්වාස භංගයට පක්ෂෝ ඡන්දෙ දීම මම හිතන්නේ අපේ හෘද සාක්ෂිය ටෙක්නික කරපු වැඩක්. ඊට පස්සේ අපි ආණ්ඩුවෙන් එළියට එන්න. ඔබට බයක් තියෙනව නේද ඊළඟ සැරේ ජාතික ලයිස්තුවෙන් එන්න වෙයි කියලා? ඒ බයට නේද මුතුමල්ලා? නෑ මට එහෙම ඇත්තෙම නෑ බයක්. එහෙම ඇත්තෙම නෑ බයක්. මොකද අපි මේ සැරේ ගත්ත ඡන්ද ටික ගත්තත් උඩින් අපිට മന്ത്രിවරු මේ දෙන්නේ තුන් දෙනෙක් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගන්න පුළුවන්. උඩින් ගන්න පුළුවන්. අපි මේ සැරේ ගත්ත ඡන්ද ගන්න ගත්තත් අපිට മന്ത്രിවරු දෙන්නේ තුන් දෙනෙක් බොහොම ලේසියෙන් ගන්න. මේ සැරේ කිව්වේ මේ පළාත් පාලනේ අපි පරාදයිනේ. අපි තුන්වෙනිනේ. හැබැයි ඒ අපි ගත්තද මහනුවර දිස්ත්‍රික්කේ මම නායකත්වයේ සැපියේ දිස්ත්‍රික්කේට හැම ඒ අපි ගත්ත ඡන්ද ගන්න හොඳටම ඇදී අපි മന്ത്രിවරු දෙතුන් දෙනෙකුට පාර්ලිමේන්තුවට දැන් කාගත් උදව්වක්. ඔව් දැන් මෙතනින් එහාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මග යන විදිහ ගත්තොත් එමුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබ ඇතුළු කණ්ඩායම විපක්ෂයට එන්න තීරණය කරලා ඉවරයි. ඔබ කිව්වා කොහොම වුණත් ඒ තීරණය වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි තව කණ්ඩායමක් ජනාධිපතිරයා සමග ආණ්ඩුව රැඳෙන්නට තීරණය කරනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොතෙන්ද යන්න උත්හදන්නේ මේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉස්සරහට යනවා. මේක අලුත් අත්දැකීමක් ලෝකේ. නමුත් එමුතුනේ සම්මුතිවාදයේ තුල රැඳීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුබෑමට හේතු වෙලා තියෙනවා. පැහැදිලි වුණා පහුගිය මැතිවරණයෙන්. තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මුතිවාදයේ තුල රැඳීම ඊළඟ මැතිවරණයට කොහොමද බලපාන්නේ? ඒක තමයි අපි යෝජනා කරලා තියෙන මධ්‍යම කාරක සභාවට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙමු කියලා. හැබැයි ඒ අතර අමතක කරන්න හොඳ නැහැ. පක්ෂයේ සභාපති රටේ ජනාධිපති. පක්ෂයේ සභාපති මේක ආශිර්වාදයක් වගේම හැබැයි එතුමාට වගකීමක් තියෙනවා. අර මහින්ද සම්ප්‍රතින් ඇමතුමා කිව්වා වගේම මේ අපේ අමරීර ඇමතුමා කිව්වා වගේම එතුමා මේ ආණ්ඩුව ගෙනියන්න එපේ. එතුමා පහුවදා ඉඳලා මේ ආණ්ඩුව අරන් යන්න ඕන. රනින්ල වෙන කෙනෙක්ව අගමැති කරගෙන ආණ්ඩුවක් හදාගෙන එයා ගෙනියන්න ඕන. ඒක එයාගේ වගකීම. යාට ඒක ඒ වගකීම රටේ ජනතාව දීලා තියෙනවා. ඒකෙන් එයාට මඟ හරින්න බෑ. අපිට ගිහිල්ලා විපක්ෂයේ හිත ගන්න පුළුවන්. හැබැයි ඒ සංකීර්ණ තත්ත්වය තුල තමයි අපි හිතන්නේ. අපි දැන් අපි කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ. ඔබතුමාලා දෙලොවක් අතර දෙන්නේ. තුන් ලොවක් අතර ඉන්නේ. හැබැයි එහෙම තමයි දේශපාලනය හැටි. මොකද එක කොටසක් අපේ දැනට ගිහිල්ලා ඉන්නවා. අපි යන්න ලැහැත් වෙනවා. තව කොටසක් ආණ්ඩුවේ ඉන්න ලැහැත් වෙනවා. ඉතින් හැබැයි මම දකින්නේ ඒ ඒ ඒ සියලු තත්ත්වයන්ට මේ බොහොම රාජතාන්ත්‍රික විදිහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒ දිස්ස බලලා කටයුතු කිරීමේ ශක්තිය මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තියෙනවා. ඔය දැන් තුන් ලොවක් අතර ඉඳලා ඊට පස්සේ ජනාධිපති වර්ණයකදී ඊළඟට මහමැති වර්ණයකදී හැසිරෙන්න වෙන්නේ කොහොමද? අපි ඒක පොදු සමස්ත රටේ ප්‍රගතිශීලී වාමාංශික අපේ බලවේග සියල්ල එකතු වෙලා ගන්න ඕන තීන්දුවක්. ඒක ගන්න ඕන තීන්දුවක්. එතෙන්දී අපි
හිටපු ජනාධිපතිමත්වත් මං ජනාධිපතිතුමා දිනේශ් ගුණවර්ධන වගේ ඇත් වාසුදේවලා වගේ ඇත් මේ සියලු දෙනා එකතු වෙලා ගන්න ඕන තීන්දුවක් මේ එක්සත් ජාතික පක්ෂයෙන් අපිට එන පිරිස මේ සියරමත් එක්ක ගන්න ඕන තීන්දුවක් ඔබ කියන්නේ මේ අවුරුදු එකහමාර ඔය විදිහට පොඩ්ඩක් අල්ලගෙන ඉන්නව තුන් ලොවක් අතර හැබැයි තීරණයක් ගන්න ඕනේ මොහොතක අවශ්‍ය තීරණයක් ගන්න එතකන්ද මේ ඔබ පසුපාදයේ ක්‍රීඩා කරන්නේ අඩියක් පත්තකට කියලා විපක්ෂයට ගිහිල්ලා බලන්නේ පුළුවන් තරම් ඉක්මනින් ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ ආණ්ඩුව අතට ගන්න. ඔය දැන් තුන් ලොවේ ඒකාබද්ධ කණ්ඩායම ඉන්නවා කකුල් දෙකම ඒකාබද්ධ තියාගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදියත් එක්ක යන්න ඉන්න අය ඒකේ තියන් ඉන්නවා කකුල් දෙකම. ඔතනවල එක කකුලක් පොහොට්ටුවේ අනිත් කකුල SLFP එකේ. නෑ. එහෙම නෑ. අපි පොහොට්ටුව කියලා පොහොට්ටුවේ ඉන්නේ අපේම අය. ඒක තමයි මම අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම දිනේෂ්ලා වාසුලා මේ විමල් වීරවංශලා ගම්මන් පිල්ල මේ අපිත් එක්ක දේශපාලනය කරපු අය. ඒ නිසා අපිට ඒත් එක්ක මහා ලොකු ගැටලු නැහැ. නමුත් තවමත් මම හිතන්නේ මේ සියලුම දෙනා ඇවිල්ලා තියෙන පක්ෂයේ තියෙන අපේ ළඟ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. මේ සියලු දෙනා මේ මතුවෙච්ච දේශපාලන පක්ෂයේ තියෙන අපේ ළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම හිතන්නේ මේ සියල්ලත් එක්ක අපිට දැවැන්ත මේ ව්‍යාපාරයක් රටේ ගොඩනගා ගන්න පුළුවන් ඒ ඇයට ආණ්ඩු බලය ගන්න පුළුවන් කියලායි මං හිතන්නේ. අපි දවස විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂෙන් උදව් කරයි කියලායි මං හිතන්නේ. අවසන් විරාමයට අවස්ථාව දෙන්න අවසන් විරාමයෙන් පසු බොහොම තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාව වටේ අපි හිටපු අමාත්‍ය එස් පී දිසානායක මහතා සමගයි ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සංවාදයේ අමාත්‍යතුමනි දැන් ඔබතුමන්ලා විපක්ෂයේ වාඩි වෙනවා. එය පැහැදිලි. ඒ කාරණේ වෙනස් වෙන්නේ නැහැ කියන කාරණේත් පැහැදිලි. හැබැයි දේශපාලනේ එහෙම කියපු දේවල් වෙනස් වෙන ආකාරයත් අපි දැක්කා. නමුත් ඔබතුමා අද කතා කරන ආකාරයෙන් තවත් පැහැදිලි ඒ වෙනස් වෙන්නේ නැහැ කියන කාරණේ. කොහොම වුණත් දැන් විපක්ෂය තුල ඒකබද්ධ විපක්ෂය තරඟ කරපු පොදු ජන පෙරමුණ ඔවුන් ශක්තිමත් වෙලා තියෙන්නේ. එතකොට ඔබතුක කියනවා මේ හැමෝම අපේ අය මේ අපේ ලේ ඥාතීන් අපි එකතු වෙලා තමයි ඊළඟට ගමනක් යන්න උත්සාහ කරන්නේ කියලා. පොදු ජන පෙරමුණ නැවත වෙනසක් වෙයිද? ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙයිද? නැවතත් සම්දානගත වෙන්න ඔවුන් එකතු වෙයිද කියන ප්‍රශ්නාර්ථය ඔබට එන්නේ නැද්ද? ප්‍රශ්නාර්ථය තියෙනවා. හැබැයි එහෙම එකතු වෙන්න ඕනත් නැහැ. අපිට එකතු වෙන්න තැනක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් සේරම ආපු එක්සත් ජනතා නිදහස් සම්දානේ තියෙනවා. ඒ පොදු ජන පෙරමුණ කියන්නේ එක පක්ෂයක්. මහජන එක්සත් පෙරමුණ කියන්නේ එක පක්ෂයක්. නිදහස් පෙරමුණ කියන්නේ පක්ෂයක්. ප්‍රවිතුරු හෙළවරුමේ කියන්නේ පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පක්ෂයක්. මේ සියල්ලටම එකතු වෙන්න මේ ඕනම් තමුන්ගේ පරණ පෙරමුණ එකතු කරගන්න පුළුවන් අලුත් එකක් හදාගන්න පුළුවන්. පොදුජන එක්සත් පෙරමුණක් තියෙනවා. පොදුජන එක්සත් පෙරමුණ අපි 94 බලයට ආවේ පුටුවෙන්. ඒ ඕන එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක කතා කරගන්න ඕනේ. ඒක මේ සේරමත් එක කතා කරලා සාකච්ඡා කරලා ඒ කොහොමද එකතු වෙන්නේ කියන එක හදා ගන්න ඕනේ. නමුත් දැන් තියේ. ඔව්. නමුත් දැන් ආණ්ඩුව තුල තිබ්බ ප්‍රධාන කාරණේ තමයි විපක්ෂයට එල්ලවෙච්ච ප්‍රධාන කාරණේ තමයි මේ ඉන්නේ හොරු. මේ ඉන්නේ වංචාකාරයෝ. මේ ඉන්නේ දූෂිතයෝ කියන එක. හැබැයි දැන් ඔබතුමන්ලා ඇතුළු කණ්ඩායම දැන් මේ පැත්තට මේ දූෂිතයෝ ගොඩට නැවතත් ඔබතුමන්ලා එකතු වෙන්න හදන්නේ. මිනිසුන්ට චෝදනා කරන්න පුළුවන්. චෝදනා කරන්න පුළුවන්. හැබැයි මේ ඒ කෙනාපු චෝදනා මතු කරපු චෝදනා ඒ එකක් මොකක්ද වෙලා තියන්නේ අද? මොකද අද මේ රටේ මිනිස්සු අද මේ චෝදනා සියල්ල දකින්නේ දේශපාලන පරිගැනීම්, දේශපාලන මඩ, දේශපාලන වශයෙන් මිනිසුන්ට හිරිහැර කිරීම. මෙහෙම නේද මිනිස්සු හිතන්නේ? විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂවරු හොරු කියලා හිතනවා නම් මේ මෙහෙම ඡන්දයක් දෙයිද මිනිස්සු? ඒක පොදු ජන මතයෙන් ඒ රාජපක්ෂවරුන්ට ගහපු චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනව නේද? මේක නේද ඇත්ත? අපිට ජනමතයට පයින් ගහලා යන්න බෑ. හැබැයි මේ ජනමතයෙන් පසු ඇමති රාජිත සෙනරත්න කියන්නේ තවත් ඉක්මන් කරනවා කියලා ඒ කියාකමල්. අපි ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි හැම වෙලෙම කියන්නේ ඒක කරන්න. ඒක කරන එක හොඳයි. හොඳයි. හැබැයි මම දකින්නේ අද වෙනතුරුත් අපි අසාර්ථකයි නේද? අද වෙනතුරුත් අපි අසාර්ථකයිනේ. හරි. ඉතින් ඒක නිසා ඇත්තටම ඒ අතර එහෙම ඒ අයට ඇඟිල්ල දික් කරපු අය මේ ලෝකේ කොහෙවත් නැති විදිහට මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හොරකම සිද්ධ කරා නේද? ඒ හොරකම දැනුවත් හෝ නොදැනුවත් ඒකට කෙලින්ම අගමැතිතුමා සම්බන්ධ නැද්ද?
අර්ජුන් මහේන්ද්‍රන් මේ ජනාධිපති කොමිෂන් සභාවේ කිව්වනේ ඇඩ්වයිස් බයි ප්‍රයිම් මිනිස්ටර් කියලා සමහර තැන්වල. එහෙම කිව්වනේ. නමුත් දැන් නීතිය ක්‍රියාත්මක වීමේදී අපි දකින්නේ නැහැනේ ඔය කියන ආකාරයට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයක්. චෝදනාවත් එන්නේ ඒ කරන්නේ. දැන් මේකෙදි නම් සඳහන් වෙච්ච එකම කාරණේට නම් සඳහන් වෙච්ච අයට එක එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඇයි ඒ? ඒක තමයි. ඒක ගැන නීති විශේෂඥයෙක් නම් නෙවෙයි මම. නමුත් මම හිතන්නේ මේ ශ්‍රී ලංකා මහ බැංකු සිද්ධියේදී අගමැතිතුමාගේ හැසිරීම, මුදල් අමැතිතුමාගේ හැසිරීම ඒ අය නීතියෙන් ගැලවෙන්න පුළුවන් ඇතම් විට. හැබැයි මේක ප්‍රශ්නකාරී නැද්ද? ඒ සියල්ල පැත්තක දාන්න. හැබැයි එහෙම හොරකම, දූෂණය, වංචාව, නාස්තිය කියලා පටන්ගත් ආණ්ඩුව මොකද්ද මේ කරපු දේ? ඒක නිසා රටේ ආර්ථිකයට වෙච්ච බලපෑම්, පොලිය ඉහල යෑම, විදේශ විනිමය කඩාගෙන මේ රුපියලේ අගය ආරක්ෂා කරන්න ඊට පස්සේ මොන තරම් අපට අපේ රටේ තිබ්බ මේ විදේශ සංචිත එලියට දාන්න වුණාද? එලියට දාන්න ඉතින් 25 54 58ට වැංගියා. කොච්චර කරන්නද? ඒක නිසා ඒ වැදිච්ච පහර අපට ඒක දරා ගන්න පුළුවන්ද? ඉතින් ඒක ඒ ප්‍රශ්නට වග කිය යුතු නැද්ද? ඉතින් ඒ නිසා ඇත්තටම එහෙනම් මේ හැබැයි මම ඉතාම සතුටු වෙනවා රාජිතලා ඔය ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රශ්නේදීත් කෙලින් හිටියා ජනාධිපතිතුමාට හරි කෙලින් ඉඳගෙන ඒක හොයන්න ආධාර කරා. ඒ විශේෂයෙන් මේ රාජිතයි චම්පිකයි තාම තද ආධාරයක් දුන්නා ඒ වෙලාව. ඉතින් එහෙම කෙලින් හිටියනම් ඔබ කියන ප්‍රධාන චූත්‍යෙක් බවට අගමැතිතුමා රපත් විය යුතුයි කියලා. එවැනි අගමැතිවරයෙක් රකගන්නේ උන් කටයුතු කරේ ඒක කෙලින් සිටීමද? ඒත් කෙලින් හිටීමද? ඒක එතුමගෙන් මම දන්නවා. සහුවේ මම එතුමා අපි කැබිනට් සගයෝ නිසා මම දන්නවා ශ්‍රී ලංකා මහ බැංකු සිද්ධියේදී ඔවුන් දෙපළම කෙලින්ම හිටියා. මේ හොරු අල්ලන්න. එතකොට නැවතත් අර කාරණාව මතුවෙන්නේ මහ බැංකු සිද්ධීන් තමයි විශ්වාස බැංකේට යොදලා තිබුණේ. ඔව්. ප්‍රශ්නේ තමයි. ඒක බරපතල කාරණයක් ඇත්තනෝ රටේ ආර්ථිකයට රිදුණු රටක සිදු නොවිය යුතු. ශ්‍රී ලංකා මහ බැංකු එකයිනේ රටකට තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකු ඉන්දියානු සෙන්ට්‍රල් බැංක්, ශ්‍රී ලංකා සෙන්ට්‍රල් බැංක්, ඉන්දියන් සෙන්ට්‍රල් බැංක්, බ්‍රිටිෂ් සෙන්ට්‍රල් බැංක්, ඇමරිකන් එකයි තියෙන්නේ. ඒකේ තමයි රටේ මුදල් අච්චු ගන්න. ඒක නම මුදල් අච්චු ගන්න. ඒක තාම ආරක්ෂිතව කරන්න ඕන වැඩක්. ඒක තමයි විදේශ ධනෙ තියෙන්නේ. අපිට තියෙන ඩොලර්, පවුන්, යුරෝ ටික තියෙන්නේ එතන. එතන තමයි අපිට තියෙන රත්තරන් ටික තියෙන්නේ. එතනින් තමයි අපි රටේ මූල්‍ය පාලනය පොලිය මේවා සේරම අපි පාලනය කරන්නේ එතනින්. එතනට ගහපුවා එන ඔහොම එකක් කවදාවත් උනේ නැහැ. ඔය මේ ෂෙයා මාකට් එකේ, ඔය මේ බොන්ඩ් ට්‍රෙෂරි බිල් මාකට් එකේ පොඩි පොඩි මේ ඔය බිස්නස් යනවා. ඒවා ඉතින් එයාගේ මේ ටැලන්ට්ස් ඩීල්ස් එහෙම ඒවා යනවා. හැබැයි මේක හොඳයි. අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු. දැන් ඔබ ඇතුළු කණ්ඩායම 16ක් යනවා කියන්නේ විපක්ෂයේ ශක්තිමත් වෙනවා. ඒකබද විපක්ෂ කණ්ඩායමේ 54ක් ඉන්නවා. ඔබ 16ක් ගියම මෙතන 70ක් බවට පත් වෙනවා. හැබැයි විපක්ෂ නායකත්වයේ ලබා දීලා තියෙන්නේ 16 දෙනෙක් ඉන්න දෙමළ ජාතික සන්ධානයේට. විපක්ෂ නායකත්වයේ ලබා ගැනීමටත් සටනක් යනවා ඊට පස්සේ. ඒක බලන්න ඕන. මොකද මේ පෞද්ගලිකව මම මේ පෞද්ගලිකව මම මේ විපක්ෂ නායකකමේ සම්බන්ධ මන්ත්‍රීතුමා ඉන්නවට කැමතියි. ඒ මොකද අපි අපේ මේ ජාතීන් අතර යම් කිසි මට්ටමක මිත්‍රත්වයක්, සංහිඳියාවක්, එහෙම සහෝදරත්වයක්. විපක්ෂ නායකකම පාවිච්චි කරන්න ඕනේ ජාතීන් අතර සංහිඳියාව හදන්නද, එහෙම නැත්නම් රට ඉදිරියට ගෙනියන්නද? ඔබතුමා කියන කාරණේ හරි. හැබැයි මේක එවැනි තනතුරක්කට කිසි නිර්ලෝභීව ජාතිවාදය සම්පූර්ණයෙන් අමතක කරලා එතුමා විපක්ෂ නායක හැටියට ඉඳීම අපි පිළිගැනීම ඒක අපට ගෞරවයක්. හැබැයි ඒක ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උට දීලා විපක්ෂ නායකකම රටේ ජනතාව මේ පෙළගස්වන්නට, ඒ වගේම රටේ ජනතාවගේ අරමුණු ඉටු කරගන්නට, ඒ වගේ කටයුතු කරන එකට දෙන්න ඕනේ. උට ගැලපෙන එක වෙන එකක් නේද? අනික ඔහු තුමා කියන එක හරියටම හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්නේ විපක්ෂයට ගියොත් විපක්ෂ නායකම අපට දෙන්නේ වෙයි. ඔව්. ඔහු විපක්ෂ නායකවරයා හැටියට කරන ඉල්ලීම ඔබ දන්නවද? පැහැදිලිද?
ඒ රටක විපක්ෂ නායකවරයෙක් විසින් කළ යුතු ඉල්ලීම්ද? ඔහු ඉල්ලන්නේ උතුරේ දෙබල ප්‍රාදේශීය ලේකම්වරු පත් කරන්න කියන එක. උතුරේ රස්සා උතුරේ මිනිසුන්ට පමණක් දෙන්න කියන එක. මේවා විපක්ෂ නායකවරයෙක් විසින් කළ යුතු ඉල්ලීම්ද? එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි සම්බන්ධ මන්ත්‍රීතුමා නෙවෙයි ඔය ඔය වගේ යෝජනා කරන්නේ. සංවිධානය නායකත්වය දරන්නේ කවුද? මේ ඔයිට වඩා හරි පුළුල් මනසක් තියෙන කෙනෙක් සම්බන්ධ මන්ත්‍රීතුමා. එතුමා මේ රටේ බුද්ධාගම පිළිබඳව, මේ රටේ සිංහල ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, සිංහල භාෂාවේ අයිතිවාසිකම් පිළිබඳව තරම් පුළුල්ව දකින එක්කෙනෙක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළාගේ අයිතිවාසිකම් සිංහල මහ ජනතාව අනුමත කළ යුතුයි කියන එක තමයි. නෑ, අපි අහන්නේ හොඳ මිනිස්සෙක් කියලා විපක්ෂ නායකකම්ම දෙන්න ඕනද කියලා. නෑ, මිනිස්සකම කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා සන්ධානයේ විපක්ෂයට ගියොත් නිල වශයෙන්, ඊට පස්සේ අපේ පක්ෂය දැනුම් දුන්නොත් කතානායකට අපි විපක්ෂය කියලා. එතකොට විපක්ෂ නායකකම දෙන්න වෙනවා. හරි, ඒ එක විදිහක්. නමුත් පිරිසක් කියනවා සම්මුතිවාදී අපි ඉන්නවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔබතුමන්ට ඇතුළු 16ට තව පිටුමු තව 10ක් එකතු වුණා කියලා 26ක් යනවා. ඒ පැත්ත එතකොට තවත් ශක්තිමත් වෙනවා. නමුත් නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය නෙවෙයි එතකොට. හැබැයි ජන මතය තිබෙනවා විපක්ෂයක් හැටියට. ඔව්, ඒ වුණත් ඒක පාර්ලිමේන්තුව තුළදී නිල වශයෙන් පක්ෂය හා සන්ධානය ගියේ නැත්. මං හිතන අපිට ගෙනියන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒ ආශිර්වාද ජනාධිපතිතුමාගෙමත් ලැබේ. ඒ නිසා එහෙම නිල වශයෙන් යන්නේ පක්ෂය හා සන්ධානය ආණ්ඩුවත් එක්ක හිටියොත්, අපි කණ්ඩායමක් හැටියට විපක්ෂයට ගියොත් වෙන්නේ ඔය මේ ඒකබද්ධ විපක්ෂයත් වගේම අපිටත් අපිවත් නිල වශයෙන් පාර්ලිමේන්තුව බාරගන්නේ නැහැ. අපේ පක්ෂයේ සන්ධානය අපි විපක්ෂයේ ඉන්නවා කියලා මන්ත්‍රීවරයා හිටිට ඉන්නවා. එතකොට විපක්ෂ නායකකම් පිළිබඳ ගැට. එතකොට ආපහු ප්‍රධාන විපක්ෂයේ තියෙන ප්‍රධාන පක්ෂයේ තියෙන්නේ. ඔබ නොකිය කියපු කතාවක් මට ඇහුණ අතරමඟදී. ඒක එහෙම වෙයි කියලා. ඒ කියන්නේ ඔබට යම් විශ්වාසයක් තියෙනවද? ඒකබද්ධ විපක්ෂයට සීලම කණ්ඩායම එකතු වෙයිද? එහෙම ප්‍රශ්නයක්ද ඒක? නෑ නෑ නෑ, ඒකබද්ධ විපක්ෂයට නෙවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආන් විපක්ෂයට යන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අද දවසේ නිදහස් සන්ධානේ මහලේකම්වරයා දිගටම ආණ්ඩුවේ හිටියොත් ඔය කියන වෙනස කොහොමද කරන්නේ? ඒ පක්ෂේ තීන්දුවක් ගත්තොත් ඒක මහා ගැටලුවක් වෙන්නේ නැහැ. පක්ෂේ තීන්දුවක් ගත්තොත් පිරිසකට ඇතුළේ ඉන්න පුළුවන්. කරු ජයසූරිය මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයෙන් ගිහිල්ලා ඉවරලා මේ අපේ රජයේ හිටියේ කාලයක්. ඒක සංසන්දනය කරන්න බෑ නේද එතුමනි? ඒ වාසි සාගත ඔබතුමා දන්නවා දේශපාලනේ. ඒක සංසන්දනය කරන්න බෑ. ඒක සංසන්දනය කරන්න බෑ. නමුත් මං කිව්වේ පක්ෂයේ තීන්දුවක් ගත්තොත් පිරිසකට ආණ්ඩුවත් එක්ක ඉන්න කියලා. මොකද විශේෂයෙන් අපේ සභාපතිතුමා පක්ෂයේ සන්ධානයේ සභාපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි රටේ ජනාධිපති නිසා අපේ කණ්ඩායම ආණ්ඩුව එක්ක හිටියට කමක් නැහැ කියලා පක්ෂයට තීන්දුවක් ගැනීමේ බාධාවක් නැහැ. හැබැයි පක්ෂය මේ සන්ධානයේ විපක්ෂයට ගිහිල්ලා ඉඳීමෙන් බාධාවක් නැහැ. හැමතුමනි, මේ අවසාන මං අහන අවසාන ප්‍රශ්නේ විදිහට මේ සභා ගාණ්ඩු මේ රටට ගැලපෙනවද? හැමදාම මේ රටේ ජනතාවගේ කොයිතරම්නම් දුක් අඳෝනා ප්‍රශ්න ගැටලු තියෙනවද? හැමදාම ආණ්ඩුව කරන්නේ කවුද? කොහොමද කරන්නේ? යන්නේ කරන්නේ? දැන් කාලයක් තිස්සේ යනවා. ජනතාවට තවත් තිත්වෙයි නේද මේ සභා ගාණ්ඩු? ඔබතුමා ඒ කියන කාරණේදී සභා ගාණ්ඩු කියන වචනේ මං හිතන්නේ එච්චරයකට ගැළපෙන්නේ නැහැ. ඔබ වෙනස් කරන්න ප්‍රශ්න අදහස ගන්න. මොකද මම හිතන්නේ ඇත්තටම එක පැත්තකට යන්න පුළුවන් පක්ෂ. දැන් සම සමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ, ශ්‍රී ලංකා දන්තක මහජන එක්සත් පෙරමුණ මේ පක්ෂ මෙහෙම එක පැත්තකට යනවා. හැබැයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති නොගැලපෙන පක්ෂය. ප්‍රතිපත්ති නොගැලපෙන ඇත්තටම සමහර තැන්වල මේ ශ්‍රී ලංකා දැන් එක්සත් ජාතික පක්ෂය හිතන විදිහටම මේ ආර්ථිකය ගෙනියන්න ඉඩ දුන්නා නම් අපි රටේ දේශීය සම්පත්, දේශීය ආයතන, දේශීය ව්‍යාපාර ටක් ගාලා විදේශිකයන් අතට යයි. හැබැයි ආර්ථිකය නැගිටි. ඉතින් ඒකට අපි ඉඩ දුන්නේ. ඒ නිසා මේ පැත්තේ මොකද අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි සම්පූර්ණයෙන් ඒකට විරුද්ධයි. ඒ නිසා ඇත්තට මේ නොගැලපීම ඉතා බරපතල ලෙස මේ ආණ්ඩුවේ ගමන එකතැන හිර කරලා දැම්මා. ඒ නිසා රටේ ජනතා ප්‍රසාදය අපට ආවා කියලා තමයි මට හිතේ. හොඳයි මුතුමනි, අවසාන වශයෙන් මම අහන්නේ දැන් අද දවසේ තමයි මේ සීලු කාරණා මං හිතන ආකාරයට විසඳන දවස.
පක්ෂයේ ඔබ ඇතුළු කණ්ඩායම 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපතිතුමා මුණ ගැහෙනවා, පාර්ලිමේන්තු කණ්ඩායම මුණ ගැහෙනවා, ඊට පස්සේ මධ්‍යම කාරක සභාව මුණ ගැහෙනවා. අදින් පසුව ඔව් අලුත් දවසක් උදා වෙලා ඒ නිසා මම අහන්නේ අදින් පසුව මේ ප්‍රශ්න ටික විසඳලා නිවැරදි ආකාරයට රට ඉස්සරහට යයිද? අපි එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අමතක කරන්න එපා අපේ මේ පාර්ලිමේන්තුව තුල ප්‍රධාන පක්ෂ දෙකටම ආණ්ඩුවක් හදන්න ජනවරමක් නැහැ. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කුඩා 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 පක්ෂ එකතු කරගෙන අපිට මේ ආණ්ඩුව අමුණගෙන ඉස්සරහට ගෙනියන්න වෙනවා. ඒක නිසා ප්‍රශ්නය යම් ආකාරයකට පුංචි පුංචි පැලස්තර විසඳුම් ගන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ගැටලුව ඉස්සරහටත් යම් තරමකට යනවා. හොඳයි, අපි සාකච්ඡාව අවසන් කරනවා මෙතනින්. අපි නැවතත් ඔබතුමාව හමු වෙන බලාපොරොත්තු වෙන සමුදෙන්නේ ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුදෙන්නේ. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. හිතවතුනි රැඳී සිටiate ස්තුතියි. අපිට ලබන සතිය මුණ ගැහෙන්න සිද්ධ වෙන්නේ නැහැ වෙසක් උත්සවය නිසා. නමුත් ලබන සතියේ පසුව යලි අපි ඔබව මුණ ගැහෙනවා. සලකුණු දේශපාලන සංවාදයෙන් එතකොට ඔබට සුවදායි දවස් කිහිපයක් ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා. ස්තුතියි රැඳී සිටiate.